සිරු දිනාටම තෙරුවන් සරණයි. අද දවසේදී අපි සූදානම් වෙන්නේ ගිය සතියේ සිට ආරම්භ කරන්නට යෙදුන විශේෂ කටයුත්තක දෙවැනි දිනේ හැටියට ආරම්භ කිරීම සඳහායි. විශේෂයෙන්ම සත්‍යග අරුණ පුවත්පතේ පළ වුණ අප ගුරු දේවෝත්තම නම කියන්න අවසරයි. පූජනීය ආලව්වේ අනුමදස්සේ නායක මහින්දානන් වහන්සේ විසින් විරචිත සම්පාදනය කරන ලද්දා වූ සක්කාය දිට්ඨි දුරු කිරීම පිපිමාලාව මේ වෙන විටත් පළවෙමින් පවතිනවා මේ කාලවකවානුව වෙද්දි. නමුත් පළවෙනි ලිපියේ සිට අනුක්‍රමිකව සකස් වුණු ඒ පිපිමාලාව වර්තමානයේ එද්දී ක්‍රමිකව ගැඹුරටම ගලාගෙන යන ස්වභාවයක් තමයි පවතින්නේ. ඉතින් ඒ නිසාවෙන් අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ ගිය සතියේ ආරම්භයෙන් අද දවස වෙන විටත් ඒ මුල ඉඳලම ඒ ලිපි සරණිය ලිපි මාලාව ලිපි එකතුව මුල සිට සාකච්ඡා කිරීම නිසා අද දවසේදී මේ කටයුත්ත සඳහා සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම අද දවසේදී ගිය සතියේ වගේම රුවන්මැල්ල ධම්මදායාද සේනාසනේ වැඩවසන අපගේ සහෝදර ගතාරේ ඥානানন্দ සාමින් වහන්සේ ඒ ලිපි කියවීම සක්කාය දිට්ඨි දුරුවීම ලිපි කියවීම මෙහෙයින් කටයුතු සිද්ධ කරනවා. විශේෂයෙන්ම කෙටියෙන් හෝ නමුත් සිහිපත් කරන්නට අවශ්‍යයි අද ජනවාරි මාසේ 10 වෙනිදා අද රුවන්මැල්ල ධම්මදායාද සේනාසනේට අපි අලුතෙන් මේ ස්ථානයේ වැඩවාසය කරනට වැඩම කළේ. ඉතින් අදට වසරක වගේ කාලයක් ගත වෙනවා. ඉතින් ඒ නිසාවෙන් මේ දක්වාම මේ කටයුතු සඳහා අපට අර්ථයෙන් ධර්මයෙන් අවවාදන ශාසනා කරන අපේ ගුරු දේවෝත්තම ස්වාමීන් වහන්සේගේ අපරිමාණ ගුණය නිසාවෙන්මයි අපේ ජීවිත මේ මට්ටමට දශමයක් හෝ වෙනස් වූවා නම් ඒ වෙනස් වීම සිද්ධ වුණේ ඒ නිසාවෙන් අපේ ගෞරවනීය ගුරු දේවෝත්තමයන් වහන්සේගේ උත්තම ගුණයට නමස්කාර කරමින් මේ වෙනුවෙන් අපි වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කැප කිරීමක් කළාවේ නම් ඒ හැමෝම දිනාටමත් කෘතවේදීව මෙත්සිතින් සිහිපත් කරමින් විශේෂයෙන්ම අද ජන්මදිනයේ සිහිපත් කරන අලව්වේ සුමේදා මෑණියන්ටත් නිරුක් නිරෝගී සුවයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින්ම මේ මොහොතේදී මේ කටයුතු ආරම්භ කිරීම සඳහා බොහොම ගෞරවයෙන් කරුණාවෙන් අපේ ඥානানন্দ සාමි මහන්සියට ආරාධනා කරනවා. සියලු දෙනාම බොහොම සජීවීව මේ කටයුතු සඳහා සහභාගී වෙමු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ගුරු දේවෝත්තම අති පූජනීය අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අද දවසේ මෙම කාර්යයේහි කාර්ය සඳහා සම්බන්ධ වෙලා සිටින පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අපේ විශේෂයෙන්ම රුවන්වැල්ල ධම්මදායාද ආරණ්‍ය සේනාසනේ අපේ කැටියපේ පේමරතන ලොකු ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපේ තනමල්ලිල ඥානමල ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයන්. විශේෂයෙන්ම ගිය සතියේ ආරම්භ කරන්නට යෙදුණු අපේ ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්සේ විසින් රචිත සක්කාය දිටි ලිපි මාලාවෙහි දෙවන දිනය අපේ පහුගිය සතියේ ලිපි කියවීම ආරම්භ කරලා මුල් කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරා. පොඩ්ඩක් ඒ පිළිබඳව පුංචි සිහිපත් කිරීමක් කරලා අපේ මාතෘකාවට එන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සක්කාය දිට්ඨිය
කියන මේ ලිපි මාලාවෙහි මූලිකම අරමුණ ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු විමුක්ති මාර්ගයේදී සිදුවන ඒ සක්කාය දිට්ඨිය ප්‍රඥාවෙන් දැනගෙන ඒ ප්‍රහාණය කිරීමේ වැඩපිළිවෙල පැහැදිලි කිරීම. එතකොට මේ ලිපි පෙළෙහි මුලින්ම ඒ විමුක්තිකාමී නොවන සමාජයක ජීවත් වන අපට එකල සමාජීය පැවති සමාජීය පසුබිම විමුක්තිකාමී වැඩපිළිවෙල දැන ගැනීම බොහොම වැදගත්. ඒ පිළිබඳව මූලික පැහැදිලි කිරීමක් කරනවා. ඒ හරහා බුදුරජාණන් වහන්සේ නමකට පමණක් ආවේනික ඒ ප්‍රතිපදාව වෙන් කර ගන්නට පහසුවක් තියෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට කොහොමද ඒ සමාජීය පසුබිම් කියලා උන්වහන්සේ මේ ලිපිමාලාවේ මුලින් සිහිපත් කරනවා. එතකොට මේ ලෝකේ ජීවත්ව නැත්තෝ භෞතිකත්වයේ පදනම් කරගෙන කොතරම් ආශාදයක් අත් විඳගත් ඒකෙන් සෑහීමකට පත්වන ස්වභාවයක් ඇත්තේ නැහැ. මොකද භෞතිකත්වය මත ඒ පදනම්ව ඒ මානසික ස්වභාවය හොයන නිසා භෞතිකත්වයේ තුලින් මානසික දියුණුවක් කොච්චර හෙව්වත් ඒක ලබන්න හැකියාවක් ඇත්තේ නැහැ. එතකොට සාමින්වහන්සේ මුලින්ම අනුමාත්‍රිකාවක් හැටියට විමුක්තිකාමී සමාජයේ ස්වභාවය විමුක්තිකාමී සමාජයේ ස්වභාවය පිළිබඳව ඉතා මනරම්ව පැහැදිලි කරගෙන එනවා. විශේෂයෙන්ම මේ ලිපිමාලාවෙහි සුවිශේෂීත්වය තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය. ඒ බුද්ධ වචනය ඒ විදියටම අරගෙන යම් කිසි කාරණයක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා නම් ඒ සියල්ලම සූත්‍රයට අදාළව ඒ උපුටණය එකතු කරලා සූත්‍රයට අදාළව පැහැදිලි කරලා තියෙනවා. ඒතොර විශේෂයෙන්ම ඨාන සූත්‍රයේදී අංගුත්තර නිකායේ නවක නිපාතයේ ඨාන සූත්‍රයට අනුව උන්වහන්සේ මුලින් සිහිපත් කරලා තියෙනවා මේ විමුක්තිකාමී සමාජයේ ස්වභාවය පිළිබඳව. විමුක්තිකාමී සමාජයේ අය සූර සතිමන්තෝ බ්‍රහ්මචර්ය ඉද බ්‍රහ්මචර්ය වාසෝ ආදි වශයෙන් ඒ උතුරු කුරු වැසියන්ට තවතිසා දෙවියන්ටත් වඩා ශූරත්වයෙන් බ්‍රහ්මචාරී බවින් ඊළඟට සතිමත් බවින් දඹදිව පිරිස උසස් බව ඒ සූත්‍රානුසාරයෙන් උන්වහන්සේ මුලින්ම පැහැදිලි කරනවා. එතකොට භෞතික ලෝකයේ තුල භෞතිකත්වයේ මත පදනම්ව විමුක්තියක් සොයන ස්වභාවයක් ලෝකීය වශයෙන් සුවයක් සොයන්නට කොච්චර උත්සාහ කරත් එය ඵලදායී නොවන බව මෙම විමුක්තිගාමී සමාජයට හේතු ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ අනුව ඔවුන් ඒ විස්තරසාර විමුක්තියක් සෙවීමට ඔවුන් ගත කරපු ජීවිත ස්වභාවයෙන් අත්මිදිලා විමුක්තිකාමී ස්වභාවයට අනුගත වෙලා ඔවුන් මේ විමුක්තිය සෙවීමේ අධ්‍යාත්මික ගවේෂණය ඔවුන්ගේ මට්ටමට ඔවුන් කළා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඔවුන් ලෝකීය මට්ටමින් බොහෝ දියුණු මට්ටමට පත්වෙච්ච බව පැහැදිලි කරනවා. එතනදී විශේෂයෙන්ම දඹදිව තුල අදටත් ඒ නිගණ්ඨ ඊට පස්සේ විවිධ වේදයේ හදාරන ඒ ඇත්තෝ ඒ විවිධ දාර්ශනිකයින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් විවිධ සමාධි සමාපatti ලබාගෙන ඔවුන් කටයුතු කරන්නට යෙදුණා. මේ අවුරුදු 2600කටත් එහා ඒ දඹදිව සමාජයේ විවිධ ක්‍රම උපායන් භාවිතා කරමින් ඔවුන් කටයුතු කළා. ඒ වගේම තමයි විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම අධ්‍යාත්මික පර්යේෂණයක් තමයි ඔවුන් අනුගමනය කරේ. දැන් මානසිකව ලෝකේ භෞතික වශයෙන් දියුණුවකටපත් වෙන්න සුවයක් උත්සාහ කරාට නොලැබෙන නිසා
ඔවුන් සම්පූර්ණයෙන්ම අධ්‍යාත්මික පරිශ්‍රණයක් විදිහට ඒ සියලුම ප්‍රතිපදා ආරම්භ කරගෙන ඔවුන් විමුක්තිය හෙව්වා. එතකොට ඒ අධ්‍යාත්මික ගවේෂණයන් සියල්ලම පැහැදීම හා විශ්වාසය පෙරදරි කරගෙන තමයි ඒ මූලික වෙලා තමයි කටයුතු කළේ. ඒකට ශ්‍රද්ධාව කියලා පැහැදිලි කරනවා. දැන් අපි අපේ සමාජය තුළ අපි ශ්‍රද්ධාව හැටියට පාවිච්චි කරන වචනයම මේ විමුක්තිගාමී සමාජය තුළ ඔවුන් පාවිච්චි කළා. එතකොට එතනදී පැහැදිලි වෙන්නේ විශේෂයෙන්ම ඒ නිගණ්ඨනාත පුත්ත ආදී කොට ඇති බොහෝ ශාස්ත්‍රවරු, ෂට් ශාස්ත්‍රවරු, ආලාරකාලා, මුද්දකරාම පුත්ත, අසිත, බාවරි, සංජය ආදී කොට ඇති ඔවුන් ලෝකීය මට්ටමින් ඒ ගවේෂණයන් කරමින්, ඒ අධ්‍යාත්ම පරිශ්‍රණයන් කරමින් භෞතිකත්වයෙන් ඔබට ගිහිල්ලා ඒ අධ්‍යාත්මික පරිශ්‍රණයක වුන් නිරත වුණා. ඒකේ ප්‍රතිඵල විදියට විවිධ සමාධි සමාපatti ලබාගෙන ඔවුන් මේ ධර්මයේ ගවේෂණය කළා. විමුක්තියක් හෙව්වා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඔවුන්ට විවිධ ධ්‍යාන මට්ටම් සමාධි සමාපatti ලැබුවා. එතකොට අපිට බොහොම වැදගත් කාරණයක් මෙතනදී පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ 15 වන යුගය වන විට ඒ යුගයේදී අධ්‍යාත්මික පර්යේෂණයන් ගවේෂණයන් තුළින් විවිධ සමාපatti ලබාගෙන මේ ශාස්ත්‍රවරු විදියට කටයුතු කරපු බොහෝ පිරිසක් හිටියා. ඔවුන්ට අනුගත වෙච්ච ඔවුන්ගේ ශ්‍රාවකයින් ඔවුන්ට පැහැදීම, විශ්වාසය, ශ්‍රද්ධාව පාදක කරගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් අපි පහුගිය සතියේ මේ කාරණය තමයි මේ විමුක්තිකාමී සමාජය පිළිබඳව මේ මූලික කරුණු කාරණා ටිකක් මුලින්ම සාකච්ඡා කරේ, පැහැදිලි කරන්නට යෙදුනේ. එතකොට මේ ස්වභාවයට ඔවුන්පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමකින් තොරව. ඒකයි තියෙන වැදගත්ම කාරණය. අපි අවබෝධයට ගත යුතු වැදගත්ම කාරණය මේ ස්වභාවයන් වලට, මේ විවිධ සමාධි සමාපත්තීන් වලට මොවුන් ළඟා වුණේ බුදුරජාණන් වහන්සේ නමකගේ මඟ පෙන්වීමකින් තොරව. ඉතින් අද මාතෘකාව බුදුන් උපන් සමාජය. බුදුරජාණන් වහන්සේ ඉපදිනු සමාජය පිළිබඳව තමයි අද මාතෘකාව. මෙතන ඉඳලා අපි කතා කරගෙන යමු. ශූරත්වය සතිමත් බවහා බ්‍රහ්මචර්යාව අතින් ශ්‍රේෂ්ඨ මිනිසුන් සිටින දඹදිව මධ්‍ය දේශය තුල බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වන විමුක්ති මාර්ගයෙන් තොරවද බොහෝ විමුක්තිය සොයන ප්‍රතිපදාවන් පුරුදු කරන්නට විය. සිල් රැකීම, තපස් රැකීම, සමාධි සමාපatti ලැබීම පමණක් නොව ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීම, බොජ්ජංග භාවිතයන්ද භාවිතා කළහ. පන්සිල් පමණක් නොව විකාලයේ නොයළඳීම ආදියත් රකිමින් ඉතාම සංවර ජීවිතයක් පුරුදු කළ බව බොහෝ සූත්‍ර මෙන්ම විනයේද සඳහන් වේ. පාලි පාඨයක් තියෙනවා විනය පිටකයේ මහාවග්ගපාලිය වේසජ්ජක්ඛන්ධ කියන තමයි උපුටණය දක්වලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. පාලි පාඨයත් අපි කියවමු. යේපි කෝතේ බ්‍රාහ්මණානං උබ්බකා ඉසයෝ මන්තානං කන්තාරෝ මන්තානං පවත්තාරෝ සේයතිදං ඒතරහි බ්‍රාහ්මනා පෝරාණං මන්තපදං ගීතං පවුත්තං සමීහිතං තදනු ගායන්ති තදනු බාසන්ති බාසිත මනු බාසන්ති වාචිත මනු වාචින්ති සේයතිදං අට්ටකෝ වාමකෝ වාමදේවෝ වෙස්සාමිත්තෝ යමතග්ගී අංගීරසෝ භාරද්වාජෝ වාසෙට්ටෝ කස්සපෝ බගෝ රත්තෝපරතා විරතා විකාල භෝජනා තේ ඒව රූපානි පානානි සාදීන්සු
සමනෝපි ගෝතමෝ රත්තු පරතෝ විරතෝ විකාල භෝජන අරහති සමනෝපි ගෝතමෝ ඒව රූපානි පානානි සාදී තුන්ති බහූතං පානං පරියාදා පෙත්වා කාජේහි ගාහා පෙත්වා යේන භගවා තේනුප සංකමි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ උපන් සම ඒ 15 වෙනි යුගයේ මධ්‍ය දේශය තුල ශූරත්වයෙන් සතිමත් බවින් ආ බ්‍රහ්මචර්යාව අතින් ශ්‍රේෂ්ඨ මිනිසුන් සිටින දඹදිව මධ්‍ය දේශය තුල බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වන විමුක්ති මාර්ගයෙන් තොරවද බොහෝ විමුක්තිය සොයන ප්‍රතිපදාවන් පුරුදු පුහුණු කරන්නට විය. එතකොට බලන්න මේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ මේ මධ්‍ය දේශය තුල 15 වෙනි යුගය වෙන විටත් ඔවුන්ගේ ස්වභාවය කොහොමද ධාම ශූරත්වයෙන් යම්කිසි කාරණයක් උකහා ගැනීමේ හැකියාව දක්ෂතාවයෙන් යුක්තව ඒ වගේම හොඳ මානසික සිහියකින් යුක්තව හොඳ සතිමත් භාවයකින් ඊළඟට අර භෞතික ලෝකය තුල ඔවුන්ට ඒ ලබන සුවය පිළිබඳව ඔවුන්ට එතනින් සෑහීමකටපත් වෙන්නේ නැතිව විමුක්තියක් සෙවීමේ අරමුණට ඇවිල්ලා ඒ එතන සුවයක් නැහැ කියන අදහසත් එක්ක විමුක්තියක් සොයන අදහසින් මහා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙච්ච පිරිසක් තමයි ඒ කාලය තුලත් මේ බුදුරජාණන් වහන්සේ 15 වන ස්වභාවය වෙනකොටත් හිටියේ. එතකොට ඒ ඔවුන් ඒ මට්ටමට පැමිණියේ කොහොමද බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමකින් තොරව. එතකොට ඔවුන්ගේ ස්වභාවය බලන්න සිල් රැකීම, තපස් රැකීම, සමාධි සමාපatti ලැබීම පමණක් නෙමෙයි. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ ජන සමාජයේ ස්වභාවයම බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ ලෝකේ 15 වන ස්වභාවය වෙන විට ඔවුන් සිල් රැක්කා. ඊට පස්සේ තපස් රැකීම් කරා. සමාධි සමාපatti ලැබුවා. එතකොට ඒ විදිය ඒ පමණක් නෙවෙයි. එතකොට ඔවුන් ඉන්ද්‍රිය ධර්ම දියුණු කරා. ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරා. ඊළඟට බොජ්ජංග භාවිතා කරා. බොජ්ජංග භාවිතයේ ඔවුන්ගේ ඒ සමාජය තුල තිබුණා. එතකොට මේ පිරිස් සාමාන්‍ය ජන සමාජයෙන් වියුක්ත වෙලා ඔවුන් අධ්‍යාත්මික පරිශ්‍රණයක තමයි මේ නිරත වෙන්නේ. එතකොට ඔවුන් අර උත්පත්තියෙන්ම සූරත්වයෙන් සතිමත් බවින් බ්‍රහ්මචාරීන් අග්‍රයි. ඊට පස්සේ ඔවුන් තමන්ට අධ්‍යාත්මික වශයෙන් ගවේෂණයක යෙදෙමින් සත්‍ය ගවේෂණයේ ඔවුන් යෙදුණා. එතකොට ඒ යෙදෙද්දී ඔවුන් සාමාන්‍ය ස්වභාවයෙන් නෙවෙයි ඔවුන්ගේ ස්වභාවය ඉතාම අපි ඉදිරියේදී හම්බ වෙනවා බොහොම ලස්සනට පැහැදිලි කරනවා බවශ්‍රමණවරු කියලා. බවශ්‍රමණවරු කියලා සඳහන් කරනවා මේගොල්ලොන්ට ඒ බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරපු විදිය. එතකොට මේ බොජ්ජංග භාවිතය වුන් පුරුදු කරලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම දියුණු කරලා තියෙනවා. ඊට පස්සේ පංචශීලය ආරක්ෂා කරගෙන තියෙනවා. ඒ වගේම විකාලේ නොවැළඳීම ආදී රකිමින් ඉතා සංවර ජීවිතයක් වුන් ගත කරා. ඒක මේ සූත්‍ර දේශනාවල පැහැදිලි වෙනවා. එතකොට ඔවුන් කොහොමද ඔවුන් මේ උපුටණයකින් දක්වන බේසජ්ජකන්දකයේ තුල විකාල භෝජනයෙන් වලකිච්ච ආකාරය පිළිබඳව ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ රාත්‍රී භෝජනයෙන් වැළකුණෝය විකාලයේ භෝජනයෙන් තොර වූවෝය ඔවුහු මෙබඳු පැන් ඉවසූහ ශ්‍රමණ ගෞතමයන් වහන්සේද රාත්‍රී භෝජනයෙන් වැළකුණී නොය විකාලයේ භෝජනයෙන් තොර වූවෝය ශ්‍රමණ ගෞතමයන් වහන්සේද මෙබඳු පාන වර්ග ඉවසා වදාරනවා ඇත. එතකොට මෙතනදී මේ බේසක්ජක්ඛන්දකේ පැහැදිලි කරනවා ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ රාත්‍රී භෝජනයෙන් වැළකිලා තියෙනවා. එතකොට මේ
සමාධි සමාපatti ලබාගෙන සීලයන් ආරක්ෂා කරගෙන ඉතාම දියුණු මට්ටමකට මොවුන් එන්නේ නිකම්ම නෙවෙයි. ඒ අධ්‍යාත්මික පර්යේෂණයක ඔවුන් නිරත වුණා. ඒ කාලයේ ශාස්ත්‍රවරු විදියට ඔවුන් පිළි අරගෙන සමාජය තුළ ලොකු පිළිගැනීමක් සහිතව ශ්‍රාවක පිරිසක් එක්ක තමයි මේගොල්ලෝ කටයුතු කරලා තියෙන්නේ. අර මුලින් නම් සඳහන් කරන්න යෙදුණු ෂට් ශාස්ත්‍රවරු, ඊට පස්සේ ආලකාර ආලාර කාලා මුද්දකරාම පුත්ත, අසිත, භාවරි, සංජේ වගේ ඒ අය බොහෝ ශ්‍රාවක පිරිසක් එක්ක ඔවුන්ගේ ක්‍රමවේද තමන්ගේ ශිෂ්‍යයන්ට ඒ ශිෂ්‍යයන් සමාදන් කරමින් ඒ ඔවුන් ලබාගත්තු සමාපත්තියේ ඒ තමන්ගේ ශ්‍රාවක පිරිස්වලට උගන්වමින් ලොකු අධ්‍යාත්මික ගවේෂණයක හිටපු පිරිසක්. එක් කාරණය මේ ඉතාම හොඳින් මේ පැහැදිලි කරනවා මේ උපුටනයත් එක්ක ස්වාමීන් වහන්සේ. ඒ විතරක් නෙමෙයි, එතන වැදගත් තව කාරණා තියෙනවා. අපේ සමහර වෙලාවට අපේම කරගෙන අපි මේ පාවිච්චි කරපු කරන කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කරද්දි බලමු ඊළඟ ඡේදයේ සඳහන් වෙනවා කොහොමද පොහොය කිරීම, ඒ වස්සමාදන් වීමේ කටයුතු පවා මේ විමුක්තිකාමී සමාජයේ ඇත්තෝ අනුගමනය කරපු පිළිවෙත්. එතකොට බලමු මේ කාරණය ස්වාමීන් වහන්සේ ඒක ඉදිරිපත් කරනවා. එමෙන්ම උපෝසත දවසට පිරිස එකතු වී දහම් දෙසීමද වස්වාසය කිරීමද බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වන විමුක්ති මාර්ගයෙන් තොර ඒ විමුක්තිකාමී සමාජය තුළ තිබුණු බව තිබුණු තවත් වැදගත් කරුණු වේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් තොරව මේවා අපි විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණු කාරණා. බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමකින් තොරව එදා විමුක්තිකාමී සමාජයේ මේ සත්‍ය ගවේෂණයේ යෙදිච්ච අය අනුගමනය කරපු කරුණු කාරණා. කොහොමද පාලි පාඨයක් තියෙනවා, ඒතරහිකෝ අඤ්ඤචිත්තියා පරිබ්බාජකා චාතුද්දසෝ පන්නරසෝ පන්නරසේ අට්ඨමියාච පක්කස්ස අනිපතිත්වා ධම්මං බාසන්ති තේ මනුස්සා උපසංකමන්ති ධම්ම සවන්නාය තේ ලබන්ති අඤ්ඤතිත්තේසු පරිබ්බාජකේසු පේමං ලබන්ති පාසාදං ලබන්ති අඤ්ඤචිත්තියා පරිබ්බාජකා පක්ඛං යන්නුනං අයියාපි චාතුද්දසේ පනරසේ අට්ඨමියාච පක්කස්ස සන්නිපතේ පතේයුන්ති. විනය පිටකයේ මහා වග්ග පාළියේ උපෝසතක් ඛණ්ඩකේ පැහැදිලි කරන පාඨයක්. ඒකේ මේ වස් කාලය තුලදී ඒ වස් සමාදන් වෙච්ච ආකාරය පිළිබඳව ඒ උපෝසතයේ සමාදන් වෙලා ඔවුන් කටයුතු කරපු ආකාරය පිළිබඳව මනා පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්සේ මෙතනදී කරන්නේ. අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ බොහෝ දිනයන්හි රැස්වී මිනිසුන්ට ධර්මය කියා දෙති. මිනිස්සු ඒ ඇසීමට එම තීර්ථකාරාම කරා යන්නෝය. එයින් ඔවුහු අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් කෙරෙහි ප්‍රේමයත් ප්‍රසාදයත් ලබති. එවිට ඒ අයගේ පිරිස වැඩි වී බලවත් වේ. අපගේ ආර්යයන් වහන්සේලාත් බොහෝ දිනයන්හි රැස්වන්නාහුනම් යහපතයි බිම්බිසාර රජු භාග්‍යතුන් වහන්සේට සැලකළේය. එතකොට බලන්න මේ පොහොය දවසට පිරිස් එකතු වෙලා ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකාරාමිත යනවා. ගිහිල්ලා ඔවුන් විවිධ ඒ බණ භාවනා කිරීම කටයුතු එදා සිද්ධ කරා. එතකොට මේ බිම්බිසාර මහරජතුමා භාග්‍යවතුන් වහන්සේගෙන් ඇවිල්ලා ඉල්ලීමක් කරනවා. මොකක්ද කරපු ඉල්ලීම? භාග්‍යවතුන් වහන්ස, අපේ මේ විවිධ තීර්ථකාරාම වෙත බොහෝ පිරිස් යනවා. ඒ තීර්ථකාරාම වල පිරිස් එකතු වෙලා ඒ
තීර්ථකාරාම වල ඉන්න ඒ පරිබ්‍රාජකයන් ආදී වශයෙන් ඒ ශාස්ත්‍රවරු ඒ ආගමික ඇත්තෝ ධර්මයේ මිනිසුන්ට කියලා දෙනවා. එතකොට මිනිස්සුත් එක්ක සුහදත්වය ඇති කරගෙන ඒ අයත් එක්ක ඒ අයගේ ඒ ප්‍රසාදය ලබාගෙන ඒ අයගේ පිරිස බලවත් වෙනවා කියලා මේ බිම්බිසාර මහරජතුමා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා පැහැදිලි කරනවා. මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා කියලා. එතකොට බලන්න මේ විමුක්තිකාමී සමාජයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළවන ස්වභාවය වන විට ඒ මධ්‍යදේශය තුල භාග්‍යතුන් වහන්සේ පහළ වෙන ඒ කාලේ වෙනකොට කොයි වගේ ස්වභාවයක්ද තිබුණේ? එතකොට ඔවුන් කොහොමද ඇසිරුනේ? ඔවුන් කොහොමද තමන්ගේ ඒ විමුක්තිය සෙවීමේ ක්‍රියාදාමයන් වල නිරත වුණේ කියලා මනාව පැහැදිලි කරනවා. විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනා ඇසුරින්ම ස්වාමින්වහන්සේ මනාව ඒ කාරණා මතු කරලා තියෙනවා. විශේෂයෙන්ම විනය පිටකයේ කාරණා එක. ඊළඟට වස්වාසය කිරීම පිළිබඳව ස්වාමින්වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා. උපුටණයක් තියෙනවා මහා විනය පිටකයේ මහා වග්ගපාලියේ වස්සූපනායකක් පන්දකය තුල. ඒ වස්වාසය කිරීම පිළිබඳව අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ. ඒ අන්‍ය පරිබ්‍රාජකීන් කොහොමද තමන්ගේ ඒ වස් කාලය තුල කොහොමද ගත කරේ කියලා. ඒක පාලි පාඨයේ බලමු. කතංහි නාම සමනා සක්‍යපුත්තියා හේමන්තම්පි ගිම්හම්පි වාසම්පි චාරිකං චරිස්සන්ති. හරිතානි තිනානි සම්මදඤ්ඤා ඒකින්ද්‍රයන් ජීවින් විහෙටෙන්තා බහු කද්දකේ පාණේ සංඝාතං ආපාදෙන්ති. ඉමේහි නාම අඤ්ඤතිත්‍යා දුරක්කාත ධම්මා වස්සාවාසං අල්ලි සම්ති සංකා ඉස්සන්ති. එතකොට විනය පිටකේ මහා වග්ගපාලී වස්සූපනායකක් කන්දකය තුල මේ පැහැදිලි කරනවා ඒ වස් කාලයේ ගත කරපු ආකාරය පිළිබඳව. කෙසේනම් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ හේමන්තයෙහිද ගිම්මානෙහිද වස්සානෙහිද නිල් තනකොළ පාගමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරද්ද මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ දුරක්කාත දහම් ඇතිවද වස් විසීමෙහි ඇලෙත් උත්සාහ රහිතව නිතර එක්තැන්ව වසන්නාහුය. මේ ආකාරයට නිවන් දැකීම සඳහා වූ බ්‍රහ්මචරියාව ශ්‍රමණත්වය සහ ප්‍රතිපදාවන් එම විමුක්තිකාමී සමාජය තුළ පැවති අතර එවැනි ගුණධර්ම පුරණ මිනිසුන් සිටින සමාජයක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී තථාගතයන් වහන්සේට පමණක් වහන්සේට ආවේනික වූ වැඩපිළිවෙල ඉස්මතු කළ සේක. එතකොට ඒ කාලේ ඒ භාග්‍යතුන් වහන්සේ පහළ වන යුගය වන විට ඒ විමුක්තිකාමී අය ඔවුන් තමන්ගේ ප්‍රතිපදාවන් අනුගමනය කිරීමක් විදියට වස් කාලය තුළ ඒ වැසි සමය තුළ ඔවුන් වස් කාලය තුළ තමන්ගේ ඒ ප්‍රතිපදාවන් වල නිරත වුණා. කොහොමද ඒගොල්ලොන්ට දැන් අර දන්නවා මේ වස් කාලය විනය නීතියක් විදියට භාග්‍යතුන් වහන්සේ පනවන්නත් හේතු වෙච්ච කාරණය මෙතනදී ඒ කාරණා පැහැදිලි වෙනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ඒ පහළ වෙච්ච කාලේ ඔවුන් කොහොමද කටයුතු කරේ? අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ අනිත් අය ඒ හේමන්තේහිද ගිම්මානේද වස්සානේද නිල් තනකොළ පාගමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුන් චාරිකා කරද්ද. එතකොට මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ අර වස්සාන කාලය තුළදී තමන්ගේ ආරාමවලට වෙලා වස් සමාදන් වුණා. එතකොට ඔවුන් ඒ ප්‍රතිපදාවන් වල නිරත වුණා. තමන්ගේ ශ්‍රමණත්වය ඊට පස්සේ බ්‍රහ්මචර්යාව සඳහා වූ ඒ ප්‍රතිපදාවන් ඒ විවිධ
සමාධි සමාපත්තියෙන් ලබන්නට සුදුසු ආකාරයට උන් කටයුතු කළා. එතකොට මෙන්න මේ වගේ කාලයක තමයි මෙන්න මේ වගේ සමාජීය පසුබිමක තමයි භාග්‍යවතුන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විමුක්තිකාමී සමාජයක ඔවුන් මේ ප්‍රතිපදාවන් අනුගමනය කරද්දී කොච්චරනම් ඔවුන් මේ ප්‍රතිපදාවන් වලට අනුගත වෙලා කටයුතු කළාද කියලා මේ ලිපියේදී උන්වහන්සේ මනාව ඉස්මතු කරලා දක්වනවා. ඒකේ විශේෂත්වය තමයි විශේෂයෙන්ම විනය පිටකයේ මහා වග්ගපාලියේ ඒ උපෝසත කන්දකය, ඊට පස්සේ වස්සූපනායක කන්දකය, බේසජ්ජක් කන්දකය ආදී වශයෙන් ඒ කාලයේ හිටපු ඔවුන්ගේ ස්වභාවය පිළිබඳව මේ ලිපියේදී මෙතන මනාව පැහැදිලි කරලා තියෙනවා. මේ පිළිබඳව මොනවා හරි කාරණයක් තව සාකච්ඡා කරන්න තියෙනවා නම් පුංචි වෙලාවක් අරගෙන අපි දෙවෙනි ලිපියට යමු. එහෙම තියෙනවා නම් කතා කරමු. කවුරු හරි ඉන්නවා නම් කතා කරන්න. හොඳයි, අපි එහෙනම් දෙවැනි ලිපියට යමු. පළවෙනි ඡේදයේ ඉස්සෙල්ලා කියවමු. පෙර ලිපියේ පැහැදිලි කළ ආකාරයටම විමුක්තිකාමී සමාජය තුළ තාත්විකව ව්‍යවහාර වූ තවත් කරුණු විමසා බලමු. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් තුළින් සමාධි සමාපත්තීන් ලබාගත් ආකාරයේද එම විමුක්තිකාමී සමාජය තුළ වූ ලක්ෂණයක් වේ. ඒ බව බෝධිසත්වයන් වහන්සේ ගිහිගෙයින් ඉක්ම විමුක්තිය සොයා ආලාර කාලාම තවසාවිත ගොස් එම දහම්ම ශ්‍රද්ධාවෙන් ඉගෙන ඉන්ද්‍රිය ධර්ම භාවිතා කරමින් ආලාර කාලාම පෙන්වූ සත්‍ය අවබෝධ කිරීමට උත්සාහ කළ ආකාරය මෙම අරිය පරියේෂණ සූත්‍රයේ සඳහන් වේ. පාලි පාඨයක් තියෙනවා. නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්ති සද්දා මයිහම්පි මයිහම් පත්ති සද්දා. නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්ති විරියං මයිහම් පත්ති විරියං. නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්ති සති මයිහම් පත්ති සති. නකෝ ආලාර කාලාමස්සේව අත්ති සමාධි මයිහම් පත්ති සමාධි. නකෝ ආලාරස්සේව කාලාමස්සාති පඤ්ඤා මයිහම් පත්ති පඤ්ඤා. යන්නුනාහං යං ධම්මං ආලාරෝ කාලාමෝ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවේදේති. තස්ස ධම්මස්ස සච්චිකිරියාය පදහෙය්‍ය පදහෙය්‍යಂತಿ. මෙතන මේ මජ්ක්‍ධිමනිකාය මූලපණ්ණාසකේ ඕපම්ම වග්ගය ආර්ය පරිශන සූත්‍රයේ තමයි මේ උපුටණය දක්වලා තියෙන්නේ. එතකොට මෙතනදී මුලින් කාරණේ අපි අරගෙන බලමු. දැන් මුල් ලිපියේදී පැහැදිලි කරන්නට යෙදුනා විමුක්තිකාමී සමාජයේ ඔවුන් ඒ මට්ටමේට එන්න පාවිච්චි කරපු විවිධ ක්‍රමෝපායන්, ඔවුන්ගේ ස්වභාවය, ඔවුන් කොහොමද ඒ තමන්ගේ ධර්මය විනය ඔවුන්ගේ මට්ටමට ඒ ශාසන තුල ඔවුන් අනුගමනය කරපු ධර්මය විනය ඔවුන් අනුගමනය කරපු ස්වභාවයන් පිළිබඳව මනා විවරණයක් ඒ මුල් ලිපියේදී පැහැදිලි කරා. ඒතර මේ ලිපියේදී පැහැදිලි කරනවා ඒ වගේම තමයි ඉන්ද්‍රිය ධර්ම දියුණු කළා කියලා මුලිකේ පැහැදිලි කරා. එතකොට ඒ වගේම මේක තවදුරටත් ඒ කාරණා විස්තර කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් තුළින්
එතකොට ඔවුන් ඉන්ද්‍රිය ධර්ම දියුණු කරලා තියෙනවා. එතකොට මේ කවුරු ගැනද මේ කතා කරන්නේ? විමුක්තිගාමි සමාජයේ ලක්ෂණ. එතකොට ඔවුන් අර මූලික වශයෙන් කටයුතු කරපු ස්වභාවයේ වගේම තවදුරටත් අර දැන් අපේ සාමාන්‍යයෙන් මෙතනදී බෞද්ධ සමාජය තුළ අපි අනුගමනය කරන කරුණුකාරණා විදියට දැනට අපි පාවිච්චි කරන මේ වචන තුළින් දක්වලා තියෙන කරුණුකාරණත් එක්ක බලනකොට බොහොම ඒ ඔවුන් අනුගමනය කරපු ඒ ප්‍රතිපදාවන් එක්ක ඒ වචන ගන්නකොට බොහොම සමානත්වයක් තියෙනවා. ඒතකොට ඔවුන් අනුගමනය කරපු ඒ ස්වභාවයන් එක්ක බොහොම සමානත්වයක් තියෙන බව මේ කාරණා තුළින් මනාව ඉස්මතු වෙනවා. මේ සාමාන්‍ය ස්වභාවයට එහා ගියපු වස් කාලය තුළ වස්වසල තියෙනවා. ඊට පස්සේ මේ ඔවුන් තමන්ගේ ඒ ප්‍රතිපදාවන් එක්ක කොහොමද කටයුතු කරලා තියෙන්නේ, ඔවුන් ඒ විශේෂයෙන්ම පොහොය දවසට එකතු වෙලා පොහොය කිරීම කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ ඒ තමන්ගේ ශාස්ත්‍රවරුන්ට තමන්ට දහම් කාරණා කියලා දෙන ඒ ඇත්තන්ට ශ්‍රද්ධාව ගෞරවය මුල් කරගෙන තියෙනවා. මෙතන ඊටත් එහා ගියපු කරුණු කාරණා මොනවද? ඉන්ද්‍රිය ධර්ම දියුණු කරලා තියෙනවා. මොනවද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්ම ඔවුන් දියුණු කරලා තියෙනවා. එතකොට ආරි පරිශන සූත්‍රයේ පැහැදිලි කරනවා කාරණයක් ඊළඟට, කොහොමද ඒ ස්වභාවයන් කියලා. ඒ ආර්ය පරිශන සූත්‍රයේ උපුටනේ සිංහල පරිවර්තනයේ දෙසට යොමු කරමු. එතනදී පැහැදිලි කරනවා, අතන නකෝ ආරසේව කාලාමස අති සද්දා මයිහම් පත්ති සද්දා. මෙතන මයිහම් පි අත්ති මටද කියන කාරණේ එතන සංධිපදයක් තියෙන්නේ. ශ්‍රද්ධාව ඇත්තේ ආලාර කාලාමහට පමණක් නොවේ, මටද ශ්‍රද්ධාව ඇත. මේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන පෙර ඒ බෝසත් කාලයේ තමන්ගේ ගුරුවරය ගාවට ගිහිල්ලා ඉගෙනගෙන ඒ ගුරුවරයාට මොනවද තියෙන්නේ? ශ්‍රද්ධාව තියෙනවා මටද ශ්‍රද්ධාවෙත්. ආලාර කාලාමහට පමණක් නෙවෙයි මටද ශ්‍රද්ධාවෙත්. ආලාර කාලාමහට පමණක් වීරියක් තියෙනොයි මටද වීරිය ඇත. ආලාර කාලාමහට පමණක්ම සිහිය ඇත්තේ නොවේ මටද සිහිය ඇත. ආලාර කාලාමහට පමණක්ම සමාධිය ඇත්තේ නොවේ මටද සමාධිය ඇත. ආලාර කාලාමහට පමණක්ම ප්‍රඥාව ඇත්තේ නොවේ මටද ප්‍රඥාව ඇත. ආලාර කාලාම යම් ධර්මයක් තමන්ගේ විශිෂ්ට ඥානයෙන් දෙන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නෙමි කියා කියයි නම් මමද ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කිරීමට උත්සාහ කරන්නේ නම් වෙනවයි බෝධිසත්වයෝ කල්පනා කළහ. එතකොට මේ ආරිපරේෂණ සූත්‍රයේ උපටණයෙන් ස්වාමින්වහන්සේ පැහැදිලි කරනවා, මේ භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වන යුගය වෙන විටත් මේ හිටපු ශ්‍රේෂ්ඨ ගුරුවරු, ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙ, ශ්‍රේෂ්ඨ ආගමික නායකයෙ, එතකොට ඔවුන් ඉදිරිපත් කරන්නට යෙදුණු කරුණුකාරණා, ඔවුන් කොහොමද මේ විමුක්තිකාමී සමාජය තුළ තාත්විකව ඒ ප්‍රතිපදාවන් වලට යොමු වෙන්න, ඔවුන් කොහොමද ඒ විවිධ සමාධි සමාපත්තීන් ලබන්න ඔවුන් කොහොමද කටයුතු කළේ? එතකොට බලන්න මේ උපුටණයෙන්, මේ ආර්ය පරිශන සූත්‍රයේ උපුටණයෙන් ඔවුන්ට ඉන්ද්‍රිය ධර්ම දියුණු කරපු බව මනාව පැහැදිලි වෙනවා. එතකොට බලන්න ඒ ආලාර කාලාම කියන ඒ ගුරුවරයා කෙරෙහි ඒ ශ්‍රද්ධාව, ඊට පස්සේ ඒ වගේම ඒ ආලාර කාලාමට තියෙන ස්වභාවයෙන් මටත් දැන් ඒ මට්ටමට මම ඇවිල්ලා තියෙනවා. මයිහම්පත්ති සද්දා මටද ශ්‍රද්ධාව තියෙනවා. එතකොට බෝසත් කාලේ, එතකොට භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න පෙර
ඒ කාලයේ හිටපු ඒ විමුක්තිකාමී අයගාවට ගිහිල්ලා ඔවුන්ගෙන් ඒ ධර්ම විනය හැදෑරුවා. ඒ හදාරද්දී මෙන්න මේ කියන ඉන්ද්‍රිය ධර්ම භාග්‍යවතුන් වහන්සේගේ බෝසත් අවදීදී දිනු කරා. එතකොට ඒ බෝසත් අවදීදී භාග්‍යවතුන් වහන්සේගේ මඟ පෙන්වීමක් නෙවෙයිනේ. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන් දිනු කරන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්දතරේ කවුද? මෙන්න මේ කියන ආලාර කාලාම් කියන ඒ ගුරුතුමාගේ මඟ පෙන්වීම තුලින් තමයි භාග්‍යතුන් වහන්සේ දෙන්න ඒ ඒ ඒ විමුක්තිගාමී සමාජයේ ස්වභාවය තුළදී ඒ අත්දැකීම ලබාගත්තේ. එතකොට ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් ඒ කාලයේ වෙන විටත් මේ විමුක්තිගාමී සමාජයේ තුලින් භාග්‍යතුන් වහන්සේට දැනගන්න ලැබුණා. එතකොට ඒ කාලේ වෙනකොටත් මේ ඉන්ද්‍රිය ධර්ම භාවිතා කළා. ඊට පස්සේ ඊළඟට ඊළඟ ඡේදයේදී පැහැදිලි කරනවා. එනමුදු එම විමුක්තිකාමී සමාජය තුල තිබූ ප්‍රතිපදා තුලින් සත්‍ය අවබෝධ කර නිවීම සාක්ෂාත් කිරීමට නොහැකි වේ. බුදුරජාණන් වහන්සේගේ භාෂිතයෙන් පිට කිසිදු ශ්‍රමණයෙක් නොමැති බවද තථාගතයන් වහන්සේ වදාළසේක. එනම් සෝතාපන්න, සක්‍රුදාගාමි, අනාගාමි, අරහත් යන ශ්‍රමණවරුන්ගෙන් හිස්වේ. ඉදේව භික්කවේ සමනෝ ඉද දුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්තෝ සමනෝ සුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤේති. ඊළඟට උපුටණයක් සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ සීහනාද වග්ගේ චූල සීහනාද සූත්‍රයෙන් සාමින්හන්ස ඉදිරිපත් කරනවා. තව වැදගත් කාරණයක්, බුදුරජාණන් වහන්සේ මේ චූල සීහනාද සූත්‍රයේදී සීහනාදයක්, සිංහයාගේ නාදය කියලා කියන්නේ බොහොම ගෞරවණීය, බොහොම වැදගත්, ඒ භාග්‍යතුන් වහන්සේ විසින් කරන්නට යෙදුණු මහනීය ප්‍රකාශයක්. එතකොට උන්වහන්සේ සිංහනාදයක් කරනවා. මොකද්ද කරන සිංහනාදය? මහණෙනි, පළමු ශ්‍රමණයාද සෝතාපන්, ඊළඟට දෙවනි ශ්‍රමණයාද සකදාගාමි, තුන්වැනි ශ්‍රමණයාද අනාගාමි, සිව්වැනි ශ්‍රමණයාද රහතන් වහන්සේ මේ ශාසනයෙහිම පමණක් සිටි අන්‍යවාද ඇති ශාසන තුල ශ්‍රමණයන්ගෙන් හිස්වේ කියලා පැහැදිලි කරනවා. එතකොට බලන්න මේ විමුක්තිකාමී සමාජයේ ස්වභාවය තුළ ඔවුන් තමන්ගේ ධර්ම විනය අනුගමනය කරමින් විවිධ සමාධි සමාපatti ලැබුවා. ලෝකය තුළ ඉතාම සුවයෙන් ඉන්න පුළුවන් විදියට තමන්ගේ ධ්‍යාන සමාපatti ලැබලා ඔවුන් බොහෝම ඉහළ මට්ටමකට ආවා. ලෝකය තුළ භාග්‍යවතුන් වහන්සේ සිංහනාදයක් කරනවා. මොකද කරන සිංහනාදය? මගේ මහණෙනි, පළමු ශ්‍රමණයාද, කියන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පළවෙනි ශ්‍රමණයා, දෙවනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා රහත් මේ ශාසනයෙම පමණමයි සිටින්නේ. එතකොට වෙනත් කිසිදු ශාසනයක උන්වහන්සේ ලෝකයේ පහළ වන යුගය වන විට විවිධ සමාපatti, සමාධි සමාපatti ලබාගෙන හිටියා. විවිධ විමුක්තිකාමී වැඩපිළිවෙළවල් අනුගමනය කළා. ඒ මොන විදියට මොන වැඩපිළිවෙළ අනුගමනය කළත්, මොන විදියට ඒ කටයුතු සිද්ධ කළත්, පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ශ්‍රමණයා මේ ශාසනය තුල පමණක්ම ඉන්නේ කියලා සිංහනාදයක් පවත්වනවා මේ චූල සීහනාද සූත්‍රයේදී. එතකොට එතනදී ඉතාම වැදගත් කාරණයක් ස්වාමීන් වහන්සේ සිහිපත් කරනවා.
මේ විමුක්තිකාමී වැඩපිළිවෙළවල් කොතෙක් තිබුණද? භාග්‍යතුන් වහන්සේ නමකගේ විශේෂත්වය, භාග්‍යතුන් වහන්සේ නමකගේ තියෙන වටිනාකම මනාව ඉස්මතු කරනවා. මේ ශාසනය තුල විතරමයි, මේ ශාසනය තුල පමණමයි, මේ ශාසනය තුල පමණමයි පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ශ්‍රමණයා ඉන්නේ කියලා. අන්‍ය වාද ඇති ශාසන තුල ශ්‍රමණයන්ගෙන් හිස් වේ කියලා. යන්නේ සෝවාන්, සක්‍රුදාගාමි, අනාගාමි, අරහත් කියන ඒ උත්තමයන් වහන්සේලා පහළ වෙන්නේ තථාගතයන් වහන්සේගේ ශාසනයක් තුල පමණමයි කියලා මෙතනින් මේ චූලන සීහනාද සූත්‍රය තුලින් මනාව පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට ඊළඟ ඡේදය මෙසේ ශ්‍රමණවරුන්ගෙන් හිස් ශාසනවල සිටින උතුම් ශ්‍රමණවරුන්ට රාග, ද්වේෂ, මෝහයන් ප්‍රහාණය වූ බව තමාට ප්‍රත්‍යක්ෂ වූ අතර කාම, දිට්ඨි, සීලබ්බත යන උපාදානයන්ද දුරු වූ බව ප්‍රත්‍යක්ෂ විනි. එමෙන්ම ප්‍රපංච දුරු වී තණ්හාව දුරු වූ බවත් අත්විඳිමින් නිවීම සාක්ෂාත් කළ බවට මුලා වූහ. පාලි පාඨය තස්මාතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සබ්බූපාදාන පරිඤ්ඤා වාදා පටිජානමානාතේ න සම්මා සබ්බූපාදාන පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති කාමූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති දිට්ඨූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති සීලබ්බතූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති න අත්තවාදූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. ඒ බවත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සියලු උපාදානයන්ගෙන් පිරිසිඳ දැකීම පණවන්නේ මේ ප්‍රතිඥා දෙති. ඔවුහු මැනවින් සියලු උපාදානයන්ගේ පිරිසිඳ දැකීම පණවන්නේ නැත. ඔවුහු මැනවින් සියලු උපාදානයන්ගේ පිරිසිඳ දැකීම පණවන්නේ නැත. කාම උපාදානයේ පිරිසිඳ දැකීම පණවති. දිට්ඨි උපාදානයේ පිරිසිඳ දැකීම පණවති. සීලබ්බත උපාදානයේ පිරිසිඳ දැකීම පණවති. අත්තවාද උපාදානයේ පිරිසිඳ දැකීම නොපණවති. එතකොට මේ චූලසීහනාද සූත්‍රයේම ඒ උපුටනයක් ස්වාමීන් වහන්සේ එතනදී ඉදිරිපත් කරනවා. අර විදියට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ශ්‍රමණයාත් මේ ශාසනය තුළමයි කියලා පැහැදිලි කළා වගේම මේ අනෙත් විමුක්තිකාමී සමාජවල ඔවුන් බලන්න ප්‍රහාණය කරපු දේව රාග, ද්වේෂ, මෝහයන් ප්‍රහාණය වූ බව තමාට ප්‍රත්‍යක්ෂ වූ අතර, එතකොට මේ විමුක්තිකාමී වැඩපිළිවෙළවල් අනුගමනය කරපු මේ විමුක්තිකාමී සමාජයේ ජීවත් වෙච්ච මේ ශ්‍රමණවරුන්හට ඒ වැඩපිළිවෙළවල් අනුගමනය කරපු ඒ ශ්‍රමණවරුන්ට බලන්න රාගය ප්‍රහාණය වෙලා, ද්වේෂය ප්‍රහාණය වෙලා, මෝහය ප්‍රහාණය වෙලා, ඒ ඒව ප්‍රහාණය වුණයි කියලා තමාට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. ඒ වගේම තමයි කාම, දිට්ඨි, සීලබ්බත යන උපාදානයන්ද දුරු බව ප්‍රත්‍යක්ෂ විනි. එතකොට මෙතනදී මේ ඔවුන්ගේ ස්වභාවය පොඩ්ඩක් අවධානය යොමු කරන්න. කොහොමද ඒ ශාසනවල හිටපු ඔවුන් කොයි තරම්නම් ඒ අධ්‍යාත්ම ගවේෂණයක නිරත වෙලා ඉන්නවද? ඔවුන්ට රාගය, ద్వේෂය, මෝහය ප්‍රහාණය වෙලා තියෙනවා. ඒ තරමටම ඔවුන් ඒ සීලාදී පිළිවෙත් අනුගමනය කරමින් ඊට පස්සේ
අධ්‍යාත්මික වශයෙන් මහා පර්යේෂණයක නිරත වෙමින් මේ විමුක්තිගාමී අය කටයුතු කරලා තියෙනවා. එතකොට මේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට රාගය, ද්වේෂය, මෝහය කියන කාරණා ඔවුන්ගේ මට්ටමට මේ මුලාවටපත් වීම කියන කාරණා ඔවුන්ගේ ප්‍රහාණය වෙලා. ඊළඟට කාම, දිට්ඨි, සීලබ්බත කියන උපාදානයන් දුරු බවට ඔවුන්ට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. එතකොට ඒ විදියට එමෙන්ම ප්‍රපංච දුරු වී තණ්හාව දුරු බවත් අත්විඳිමින් නිවීම සාක්ෂාත් කළ බවට මුලා වූහ. එතකොට අද උදෑසන කාලයේ අපේ ස්වාමීන් වහන්සේගේ දසකතා ධර්ම සාකච්ඡාවේදී අද උදෑසන කාලයේත් මේ කාරණා පිළිබඳව පැහැදිලි කරා. විශේෂයෙන් මේ ප්‍රපංච දුරු වීම පිළිබඳව තමන්ගේ රාමුවකට කොටු වෙලා ඒ තමා කියන ඒ රාමුව තුල ඉඳගෙන තමයි ඔවුන් ඒ ස්වාමීන් වහන්සේ එතන ප්‍රපංච කියන තැන විග්‍රහ කරද්දී ලැබීම් ක්‍රියාකාරීත්වය කියලා. ඒ ලැබීම් කියන කාරණේ ප්‍රපංච කියන එකේ අදහස. ඒතකොට ලැබීම් ක්‍රියාකාරීත්වයක් කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදෙනවා අර්ථ විග්‍රහයක් විදියට. එතකොට ඒ ප්‍රපංච දුරු වුණා කියන අදහස ඔවුන් අත්විඳෙමින් හිටියා. හැබැයි ඒ මුලාවකින් යුක්තව තමයි මේ ඔක්කොම ඒ ලැබීම් ක්‍රියාකාරීත්වයක් ලැබුණේ කාටද? තමන්ට. තමන් මූලික කරගෙන ඒ අත්විඳිමින් තණ්හාව දුරු වෙච්ච බවට ඔවුන් මුලාවටපත් වෙලා තමයි හිටියේ. හැබැයි එතෙන් බලන්න මේ උපාදානයන් දුරු වෙලා ඔවුන් එච්චර ශක්තිමත් මට්ටමකට ඒ ඔවුන්ගේ ඒ ස්වභාවයන් අත්දකිමින් ඒ බැඳීම් වලින් දුරු වෙලා. එතකොට මෙතනදී කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය කාම බැඳීමෙන් ඔවුන් අත්මිදිලා, දෘෂ්ටීන්ගෙන් අත්මිදිලා, ඒ බැඳීම් වලින් ඔවුන් අත්මිදිලා, සීලබ්බත වලින් අත්මිදිලා, කාම, දිට්ඨි, සීලබ්බත කියන කාරණාවලින් අත්මිදුණත් ඔවුන් හැබැයි අත්තවාද උපාදානයෙන් අත් නොවිදිච්ච බව මෙතනදී ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ විදියට මොවුන් කොයි තරම්නම් තමන්ගේ අධ්‍යාත්ම දියුණුව භාග්‍යතුන් වහන්සේ නමකගේ අවශ්‍යතාවය, භාග්‍යතුන් වහන්සේ නමකගේ පැහැදිලි කිරීම කොයි තරම්නම් තියුණු මට්ටමකට එන්න ඕනද කියලා මොවුන්ගේ මේ අධ්‍යාත්ම ගවේෂණයේ යෙදිලා ඔවුන් ලබාගත යුතු මේ ස්වභාවයන් දිහා බලනකොට අපිට ස්වාමින්වහන්සේ පැහැදිලි කරනවා මේ විදියට ඒ විමුක්තිකාමී සමාජය තුළ ඔවුන් කොයි තරම්නම් අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ දියුණුවකට පත් වෙලා තියෙනවද? ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගෙන ඊට පස්සේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ශ්‍රමණයත් මේ ශාසනය තුළමයි කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කිරීම අනිත් පැත්තෙන් එකතු වෙනවා. එතකොට ඒ මට්ටමට එනකොට ඔවුන්ගේ ස්වභාවය, ඔවුන් විශේෂයෙන්ම රාගය, ද්වේෂය, මෝහය ප්‍රහාණය කරලා කාම, දිට්ඨි, සීලබ්බත කියන උපාදානයන් දුරු බව, දුරු වෙච්ච බවට ඔවුන් ප්‍රත්‍යක්ෂ වෙලා ප්‍රපංච දුරු වෙලා තණ්හාව දුරු වෙච්ච බව අත්විඳෙමින් ඔවුන් කටයුතු කරලා තියෙනවා. එතකොට බලන්න මේ විමුක්තිකාමී සමාජයේ ඔවුන්ගේ ඒ මට්ටමට එන්න ඔවුන් කොයි තරම්නම් අධ්‍යාත්මික පර්යේෂණයක නිරත වෙලා තියෙනවද? එතකොට අපිට දැන් ස්වාමීන් වහන්සේගේ වචන වලින් මෙතන මතක් කරනවා නම් බෞද්ධ සමාජය තුළ අපි එකතු කරගතිපු මේ ඒ විමුක්තිකාමී සමාජයේ ස්වභාවය අපි ආරෝපණය කරගෙන ඒ අනුව ඒවට යට වෙලා
ඒ කාලේ පාවිච්චි කරපු වචනම අපි පාවිච්චි කරගෙන අර දැනුමක් උපයෝගී කරගෙන අර මූලික පැහැදිලි කිරීම වලට යොමු නොවන ගතියකට පැමිණෙන ආකාරය මෙන්න මේ කාරණා තුළින් මනාවිස්මතු වෙනවා. එතකොට වුණොත් ඒ මට්ටමට ඒ තමන්ගේ අධ්‍යාත්මික පරිශ්‍රණය සඳහා විමුක්තිකාමී චින්තනයක් එක්ක ඕන් මේ ධර්මතා දිනු කරලා තියෙනවා. මේ ධර්මයන් දිනු කරගෙන තියෙනවා. ඊළඟට ඔවුන්ට ආවේනික වෙච්ච සීලයන් සමාදන් වෙලා ඒ ප්‍රතිපත්තිය ඔවුන් අනුගමනය කරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට බලන්න ඒ කාලය තුලදී ඔවුන් පාවිච්චි කරපු දේවල් වස් සමාදන් වෙන එක, විකාල භෝජනයෙන් වෙන එක ආදී කොට ඒ විමුක්තිකාමී සමාජයේ තිබිච්ච දියුණුව ගැන ඔවුන්ගේ ස්වභාවය ගැන මනාව අපි අවබෝධයක් ඇති කරගන්නට ඕන මේ පැහැදිලි කිරීම වලින් ස්වාමීන් වහන්සේගේ. මොකද මෙතන මුලින්ම පැහැදිලි කරන්නට යෙදුන ස්වාමීන් වහන්සේ මේ විමුක්තිකාමී සමාජයේ ස්වභාවය හඳුනාගත්තට පස්සේ විමුක්තිකාමී සමාජයේ අය තමන්ගේ විමුක්තිය ලබා ගැනීම සඳහා අනුගමනය කරපු ප්‍රතිපදාව මොකක්ද කියලා හරියට හඳුනාගත්තට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ අවශ්‍යතාවය, භාග්‍යවතුන් වහන්සේ ලෝකයට පැහැදිලි කරන කාරණය, ඉතිරවීමේ ප්‍රතිපදාව මොකක්ද කියලා මනාව පැහැදිලි කරගන්නට පුළුවන්. එතකොට මේ පෙළගස්වමින් ඉන්නේ පළවෙනි ලිපිය මූලික වශයෙන්ම කරුණු කාරණා සාරාංශ කරලා සමින් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. ඊළඟට එතනින් එහාට ගිහිල්ලා මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීම, රාග ద్వේෂ මොහ ප්‍රහාණය කිරීම, එතනින් එහාට කාම, දිට්ඨි, සීලබ්බත කියන කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය කියන කාරණා ඒවා තම ඒ උපාදානයන් දුරු වෙච්ච බවට ඔවුන්ට ප්‍රත්‍යක්ෂ වුණා. හැබැයි මෙතනදී වැදගත් කාරණයක් සිහිපත් කරන්න ඕන. න අත්වාදු උපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. මේගොල්ලොන්ට අත්වාද උපාදානයන්ගේ පිරිසිදු දැකීම නොපනවති. ඒක බලන්න ඒ බවත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සියලු උපාදානයන්ගේ පිරිසිදු දැකීම පණවන්නේ මේ ප්‍රතිඥා දෙති. ඔහු මනවින් සියලු උපාදානයන්ගේ පිරිසිදු දැකීම පණවන්නේ නැත. සියලු කාම උපාදානයේ පිරිසිදු දැකීම පණවති. දිට්ඨි උපාදානයේ පිරිසිදු දැකීම පණවති. සීලබ්බත උපාදානයේ පිරිසිදු දැකීම පණවති. අත්වාද උපාදානයේ පිරිසිඳ දැකීම නොපනවති. අන්න එතකොට අත්වාද උපාදානයේ පිරිසිඳ දැකීම පනවන්නේ නැහැ. එතකොට සියලු උපාදානයන් පිරිසිඳ පනවන්නවයි කියලා ඔවුන් ප්‍රතිඥා දුන්නට අත්වාද උපාදානංස න අත්වාද උපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. එතකොට අත්වාද උපාදානයේ පිරිසිදු දැකීම නොපනවති. එතකොට ඔවුන්ට ඒ අත්වාද උපාදානයේ නුවණින් අවබෝධ කර ගැනීමට හැකියාවක් එදා ඒ සමාජය තුල තිබුණේ නැහැ. ඊළඟ ඡේදේ සම්මා ව්‍යාකරෙය්‍යුං නිප්පපංච රාමස්සාවුසෝ සා නිට්ටා නිප්පපංචා රතිනෝ න සා නිට්ටා පපංචාරාමස්ස පපංච රතිනෝති. ඊළඟට පැහැදිලි කරනවා මහණෙනි මනාකොට ප්‍රකාශ කරන්නා වූ අන්නේ තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ ප්‍රකාශ කරති. එනම් ප්‍රපංචේ ඇසුරු නොකොටගෙන ප්‍රපංච කිරීමට නොඇලී වාසය කිරීමයි. ප්‍රපංච කිරීම ඇසුරු කිරීමට හා නොඇලී වාසය කිරීමයි. ප්‍රපංච කිරීමේ ඇලීම ඇති කෙනා නිෂ්ඨාවකට පත් නොවේ. එතකොට මෙතනදී
පැහැදිලි කරනවා මනාකොට ප්‍රකාශ කරන්නා වූ අන්නේ තීර්ථක පරිබ්‍රාජකයෝ කියනවා ප්‍රපංචයේ ඇසුරු නොකොටගෙන ප්‍රපංච කිරීමට නොඇලී වාසය කිරීමයි ප්‍රපංච කිරීමේ ඇසුරු කිරීමට හා නොඇලී වාසය කිරීමයි ප්‍රපංච කිරීමේ ඇලීම ඇති කෙනා නිෂ්ඨාවකටපත් නොවේ එතකොට මේ ප්‍රපංච ගැන අද උදෙත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළා ප්‍රපංච කියන කාරණය ඒ ලැබීම් ක්‍රියාකාරීත්වය පිළිබඳව ඒ විග්‍රහය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න යදුනා අද උදෑසන කාලය තුලදී එතකොට ඒ ලැබීමක් තමයි ඒ රාමුව තුල සිටගෙන ඒ විග්‍රහ කිරීමක් කිරීම පිළිබඳව ස්වාමීන් වහන්සේ එතනදී ඉදිරිපත් කරන්නේ උදාහරණයක් විදියට එතකොට තමන්ට ලැබිච්ච කාරණයක් පිළිබඳව එතනදී පැහැදිලි කිරීම කරන්නේ ඊළඟට සම්මා ව්‍යාකර ව්‍යාකරමානා භික්ඛවේ අඤ්ඤතිත්‍යා පරිබ්බාජකා එවං ව්‍යාකරෙය්‍යුං වීත මොහසාඋසෝ සානිට්ඨා න සානිට්ඨා සමෝහස්සාති ඊළඟට සිහිපත් කරනවා මහණෙනි මනාකොට ප්‍රකාශ කරන්නා වූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ ප්‍රකාශ කරති එවත්නි එනම් මෝහය දුරු වූවෝ නිෂ්ඨාවටපත් වේ මෝහය සහිතගෙන නිෂ්ඨාවටපත් නොවේයි එතකොට මෝහය මහණෙනි මනාකොට ප්‍රකාශ කරන්නා වූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ කියනවා මෝහය දුරු වූවෝ නිෂ්ඨාවටපත් වේ මෝහ සහිතගෙන නිෂ්ඨාවටපත් නොවේ එතකොට ඔවුනුත් කියනවා අර චූලසීහනාද සූත්‍රයේ පැහැදිලි කරන කරුණුකාරණා මෙතනදී සම්මාසී කුටණයක් හැටියට මේ දක්වන්නේ ප්‍රපංච දුරු කිරීම ඊළඟට ඔවුන්ගෙන් අහනවා අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගෙන් අහනවා මෝහය දුරු වූ අයද මෝහය සහිතයි මෝහය දුරු වූ නිෂ්ඨාවටපත් වෙනවද මෝහය සහිත කෙනා නිෂ්ඨාවටපත් වෙනවද කියලා ඇහුවට පස්සේ ඔවුන් ප්‍රකාශ කරනවා මෝහය දුරු වූ නිෂ්ඨාවටපත් වෙනවා මෝහය සහිත කෙනා නිෂ්ඨාවටපත් වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ ඊළඟ ඡේදය මේ ආකාරයට ශ්‍රමණවරුන්ගෙන් හිස් ශාසන ප්‍රතිපත්තිය ඊටාම මනහර වේ හිමෙන්ම කොපමණ සැනසීමක් ලබන්න ඇතිද එනමුත් තථාගතයන් වහන්සේ වදාළ සක්කාය නිරෝධ ධමයක් ඒ තුල ප්‍රකට වූයේම නැත එතකොට මේ ස්වභාවයන් දිහා බලනකොට ඔවුන් තමන්ගේ සමාධි සමාපatti ලබන්නේ විමුක්තිකාමී සමාජය තුළ මේ අධ්‍යාත්ම ගවේෂණයේ යෙදিলা කොයිතරම්නම් දුරට ඔවුන් විමුක්තියටපත් වුණා කියන අදහස ඇති කරගෙන එක පැත්තකින් ඔවුන් ඒ නිවීම සාක්ෂාත් කරා කියන අදහසින් ඔවුන් මේ අනුගමනය කරපු සමාධි සමාපatti තුල läගගෙන හිටියේ. එතකොට ඔවුන් එතෙන්ට ඒ සමාධි සමාපatti ලබන්න කොයි තරම්නම් ගවේෂණයක නිරත වුණාද කියලා මේ කියන ඒ මූලික පැහැදිලි කිරීමේදී මනාව පැහැදිලි වෙනවා. එතකොට ඔවුන් ශ්‍රමණවරුන්ගෙන් අර චූලසීහනාද සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනවානේ මොකක්ද පළවෙනි ශ්‍රමණයත් දෙවෙනි ශ්‍රමණයත් තුන්වෙනි ශ්‍රමණයත් හතරවෙනි ශ්‍රමණයත් ඒ ආර්ය ශ්‍රාවකයෝ මේ ශාසන තුල මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල පමණමයි විමුක්තිකාමී සමාජය තුල වුන් මේ විදිහට කොයිතරම් ගවේෂණයක නිරත වුණත් ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දහමකින් තොරව
ඔවුන් ඒ මට්ටම් වලට පැමිණ සිටියත් ඒ සසරින් එතෙර වෙන දහම විමුක්තිය ලබන නිවීම සාක්ෂාත් වන ඒ පැහැදිලි කිරීම මේ භාග්‍යතුන් වහන්සේගේ පැහැදිලි කිරීම තුලින්ම පමණක් බව මනාව ස්වාමින් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම ඔවුන් ඒ විදියට ඒ මට්ටම් වලට ඇවිල්ලා කොයි තරම්නම් සැනසීමක් ලබන්නේද? දැන් බලන්න අර මුලින් අපි පැහැදිලි කරගෙන ආවා ඊටාම සීලවන්ත ගුණවන්ත ජීවිත. ඒ වගේම ඔවුන් අනුගමනය කරපු ප්‍රතිපදා දිහා බලනකොට ඔවුන් පොහොය කළා, වස් සමාදන් වුණා. ඊළඟට ඒව විතරක් නෙවෙයිනේ. ඔවුන් මොනවද ඉදිරිපත් කරගතිපු දේවල්? ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා ඔවුන්ගේ මට්ටමට ඔවුන් මේ රාගය ප්‍රහාණය කරනවා, ද්වේෂය ප්‍රහාණය කරනවා, මෝහය ප්‍රහාණය කරනවා, ඊළඟට උපාදාන දුරු කරනවා, කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන කියන කාරණා ඔවුන් දුරු කරනවා, ඊළඟට ප්‍රපංච දුරු කරනවා, ඊළඟට රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරනවා. එතකොට ඒ මට්ටම් වලට එන්න ඔවුන් කොයි තරම්නම් ඒ තමන්ගේ ප්‍රතිපදාවන් මේ මට්ටම් වලට එන්න ඔවුන් කොයි තරම්නම් මේ අනු මේ ධර්මයත් එක්ක ඔවුන්ගේ ධර්මයන් එක්ක කොච්චර අනුගත වෙලා තියෙනවද කියලා පැහැදිලි වෙනවා. එනමුත් තථාගතයන් වහන්සේ වදාළ සක්කාය නිරෝධ ධමයක් ඒ තුල ප්‍රකට වූයේම නැත. අන්න බලන්න එතකොට අතනදී උපාදානයන් ගත්තට පස්සේ උපාදාන හතරක් පැහැදිලි කරනවා. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. අන්න ඔවුන් න අත්තවාද උපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. අත්තවාද උපාදානයේ කියන කාරණේ ඔවුන්ට පිරිසිඳ දකින්නට හැකියාවක් ලැබුණේ නැහැ. එතකොට මෙතනදී තථාගතයන් වහන්සේ වදාරන තථාගතයන් වහන්සේ ලෝකේ 15 වන යුගයේ වන විට ඔවුන් අධ්‍යාත්මික වශයෙන් කොයි තරම්නම් දියුණුවක් ඇති වුණාද කියලා මේ උපුටණයන් තුලින් සාමින් වහන්සේ විශේෂයෙන්ම මේ විනය පිටකයේ තියෙන ඒ විනය පිටකයේ වස්සූපනායක කන්දකේ ඊළඟට ඒ උපෝසතක් කන්දකේ ආදී ඒ උපුටණයන් තුලින් මනාව විග්‍රහ කරනවා. ඊළඟට විශේෂයෙන්ම චූලසීහනාද සූත්‍රය ඇසුරින් මනාව සාමින්වහන්සේ පැහැදිලි කරනවා. ඒ තථාගතයන් වහන්සේ වදාරන්නට යෙදුණු ඒ සක්කාය නිරෝධ ධම. සක්කාය නිරෝධ කියන වචනේ ඇත්තටම අපිට පුළුගන්වන්නට යෙදුනේ අපිට පෞද්ගලිකව අපේ ජීවිතය තුළදී මේ අහන්න ලැබුණේ ස්වාමින්වහන්සේ තුලින්. උන්වහන්සේ මේ මහා ගැඹුරු ධම් කාරණා ඉස්මතු කරමින් සමාජගත කරමින් අපිව දිරිමත් කරමින් අපිට මේ උතුම් දහමට සමීප වෙන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්ධ කරනවා. ඉතින් සාමින වහන්සේ නිරන්තරයෙන්ම සිහිපත් කරන කාරණයක් තමයි මේ දහම් කාරණා නිතර නිතර සාකච්ඡා කිරීම බොහොම වැදගත්. ඒ පිළිබඳව කතා කිරීම බොහොම වැදගත්. ඒ කරුණුකාරණා එක මේ අනුගත වීම බොහොම වැදගත් කියන කාරණේ. එතකොට මේ ලැබිච්ච අවස්ථාව පිළිබඳව අපි බොහොම සතුටු වෙනවා. මොකද මෙවැනි දහම් කාරණා පිළිබඳව මේ තියෙන ස්වාමින්වහන්සේ සමාජගත කරන්න දෙදුණු කාරණා නැවත සාකච්ඡා කරන්න ලැබීම ලැබිච්ච අපිට ලැබිච්ච ලොකු භාග්‍යයක්. ඉතින් එතනදී මේ භාග්‍යතුන් වහන්සේ නමක් පැහැදිලි කරන ඒ සක්කාය නිරෝධ දහමක් ඒ අන්‍ය ශාසන තුල මොනම හේතුවකටවත් ඒ ශාසන තුල ඒ අන්‍ය ශාසන තුල නොමැති බව මෙතනදී
මනාව ස්වාමීන් වහන්සේ ඉස්මතු කරලා පැහැදිලි කරනවා. ඊළඟ ඡේදය වර්තමානය තුල මනාව සිහිය පිහිටුවාගෙන අතීත අනාගතය අනුව නොගොස් මේ ජීවිතයේදීම නිවුණු බවට රැවටුණු අයද බොහෝ සිටියහ. මේ ප්‍රතිපදා තුල කොපමණ වැදගත් බවත් ප්‍රකට වූද ශ්‍රමණයන්ගෙන් හිස්ම වේ. එතකොට තව වැදගත් කාරණයක් වර්තමානයේ තුල මනාව සිහිය පිහිටුවාගෙන අතීත අනාගතය අනුව නොගොස් මේ ජීවිතේම නිවුණු බවට රැවටුණු අයද බොහෝ සිටියහ. මේ ප්‍රතිපදා තුල කොපමණ වැදගත් බවක් ප්‍රකට වූද ශ්‍රමණයන්ගෙන් හිස්ම වේ. එතකොට බලන්න වර්තමානයේ තුල මනාව සිහිට පිහිටුවාගෙන එතකොට වර්තමානයේ තුල ශක්තිමත් සිහිය විසිරෙන්නේ නැතුව පිහිටුවගෙන අතීත අනාගත අනුව නොගොස් එතකොට බලන්න මේ මට්ටමක් ඒ මානසික මට්ටමක් ඒ අධ්‍යාත්මික සුවයක් වර්තමානයේ තුලම අවධානය යොමු කරගෙන සිහිය පිහිටුවාගෙන අතීතයට සිහිය මේ සිහිය යන්නේ නැහැ අනාගතයට ඒ සිහිය යන්නේ නැහැ වර්තමානයේ තුල පිහිටුවාගෙන. එතකොට එතනදී කොයිතරම්නම් ගැඹුරු මට්ටමක් කොයිතරම්නම් ශක්තිමත් ස්වභාවයක් ඇති වෙන්නට ඕනද ඒ අධ්‍යාත්මය තුල කොයිතරම්නම් දියුණුවක් ඇති වෙන්නට ඕනද එතකොට මේ කොයිතරම්නම් සතිමත් බවක් මෙතන තියෙන්නට ඕනද වර්තමානයේ තුල මනාව සිහි පිහිටුවාගෙන හිටපු එතෙන්ට ඒ සිහිය පිහිටුවන්නට අවශ්‍ය කරන ප්‍රතිපදාවන් හුරු පුරුදු කරපු අය හිටියා. එතකොට කොයිතරම්නම් ඒ ශක්තියක් කොයිතරම්නම් සිහියක් තියෙන්නට ඕනද එවැනි ස්වභාවයකට පත් වෙන්න. පාලි පාඨයක් තියෙනවා. යදේව තත්ත සුකමිති චේතසෝ අභෝගෝ ඒතේ නේතං ඕලාරිකං අක්කායති යතෝ කෝබෝ අයං අත්තා සුකස්සච පහන දුක්ඛස්සච පහන උබ්බේව සෝමනස්ස දෝමනස්ස නං අත්තගම අදුක්කම සුකං උපෙක්ඛා සති පාරිසුද්ධින් චතුත්තත් ඥානං උපසම්පජ්ජ විහෙරති එත්තාවතා කෝබෝ අයං අත්තා පරම දිට්ඨ ධම්ම නිබ්බාණං පත්තෝ හෝති ඉති. ඉත්තේකේ සතෝ සත්තස්ස පරම දිට්ඨ ධම්ම නිබ්බාණං පඤ්ඤාපෙන්ති. යම් ඒ සැපයයි සිතෙහි නැමුණු බවක් වේද ඒද ගොරෝසු බව වැටහේ. යම් විටක ලැබුණු ධ්‍යාන වූ තමාගේ සැපයේ ප්‍රහාණය දුකේ ප්‍රහාණයෙන්ද මුලින්ම සෝමනස්ස දෝමනස්ස දුරුවීමෙන්ද දුක සැප නැති සිහිය සහිත උපේක්ෂාවේ පිරිසිදු බවින් යුතු සතරවන ධ්‍යානය ලබාගෙන වාසය කරයි. බවත්නි මෙතකින්ම තමායයි ලැබුණු උතුම් දිටු දැහැමේ ලැබුණු නිවීම වේ. මෙසේ ඇතමුන් සත්වයාට ප්‍රකට වන ලෙස උතුම් දිටු දැහැමේ නිවීම පනවති. එතකොට මෙතනදී පැහැදිලි කරනවා සූත්‍ර පිටකයේ දීඝනිකායේ සීලක්ඛන්ධ වග්ගයේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් උපුටනයක් විදියට ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ යම් මේ සැපයයි සිතෙහි නැමුණු බවක් වේද එයද ගොරෝසු බව වැටහේ. යම් විටක ලැබුණු ධ්‍යාන වූ තමාගේ සැපයේ ප්‍රහාණයෙන් සැප ප්‍රහාණයෙන් දුකේ ප්‍රහාණයෙන් මුලින්ම සෝමනස්ස දෝමනස්ස දුරුවීමෙන් දුක සැප නැති සිහිය සහිත උපේක්ෂාවේ පිරිසිඳ බවින් යුතු සතරවන ධ්‍යානය ලබාගෙන වාසය කරයි. පහුගිය සතියේ ස්වාමින්වහන්සේ
ඉතාම ගාම්භීර දේශනාවක් ඉදිරිපත් කරන්නට යෙදුනා. උද්දේශ විභංග සූත්‍රය, ඒ වගේම උප්පාටිපාටික කියන සූත්‍ර දේශනාවන්. උන්වහන්සේ එතනදී මෙම ඒ උද්දේශ විභංග සූත්‍රයත් උප්පාටිපාටික කියන සූත්‍රයත් සූත්‍රයේ තුලිනොත් ඒ ධ්‍යානයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවන ඒ ධ්‍යාන ස්වභාවයන් පිළිබඳව මනා විග්‍රහයක් ඉදිරිපත් කරන්නට යෙදුණා. එතකොට එතනදී ඒ සූත්‍ර දේශනාවන් ඔබ ශ්‍රවණය කරන්න එක අවස්ථාවක් ශ්‍රවණය කරලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මම හිතන්නේ අවස්ථා කිහිපයක් අවධානයෙන් ශ්‍රවණය කළොත් එහෙම ඉතාම වටිනවා. ස්වාමීන් වහන්සේ කුළුගන්වන කාරණා එතනදී විශේෂයෙන්ම ඒ සිතෙහි සැපයයි සිතෙහි නැඹුණු බවක් වේද, ඒ අත්විඳීමකින් තොරව ඒ ධ්‍යාන ලබන ආකාරය පිළිබඳව ඒ සැපයයි සිතෙහි නැඹුණු බවක් වේද, ඒද ගොරෝසු බව වැටහේ. යම් විටක ලැබුණු ධ්‍යාන වූ තමාගේ සැපයේ ප්‍රහාණය දුකේ ප්‍රහාණයෙන්ද, මුලින්ම සොම්නස් දොම්නස් දුරුවීමෙන්ද, දුක සැප නැති සිහිය සහිත උපේක්ෂාවේ පිරිසිදු බවින් යුතු සතරවන ධ්‍යානය ලැබගෙන වාසය කරයි. එතකොට ඒ විමුක්තිකාමී ස්වභාවය තුළ ඔවුන් කොහොමද කටයුතු කරේ? ඔවුන් තමන්ට ලැබිච්ච ස්වභාවයකින් යුක්තව ඒ තමන්ට ලැබිච්ච ස්වභාවයෙන් තමයි ඔවුන් මේ ධ්‍යාන ඇසුරු කරන්නට යෙදුනේ. තමායයි ලැබුණු උතුම් දිටු දැහැමේ ලැබුණු නිවීම වේ. මෙසේ ඇතමුන් සත්වයාට ප්‍රකට වන ලෙස උතුම් දිටු දැහැමේ නිවීම පනවති. එතකොට ඒ ධ්‍යානයන් මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයන් වලට මේ විමුක්තිගාමී සමාජයේ අය පත්වන්නට යෙදුනා භාග්‍යතුන් වහන්සේගේ දහමකින් තොරව. එතකොට ඒ ලබන්නේ හැබැයි ඔවුන් අත්විඳින ධ්‍යානයක් විදියට, තමායයි ලැබුණු උතුම් දිටු දැහැමේ ලැබුණු නිවීමක් විදියට තමයි ඔවුන් අත්දකින්නේ. එතකොට මේ විදියට බලනකොට සාමින්වහන්සේ මේ ඉදිරිපත් කරන පැහැදිලි කිරීම අති ගාම්භීර පැහැදිලි කිරීමක්. විශේෂයෙන්ම උද්දේශ විභංග සූත්‍රයත් උප්පාටිපාටික සූත්‍රයත් නැවත ශ්‍රවණය කරලා තවදුරටත් මේ කාරණා පිළිබඳව පැහැදිලි කරගන්නා හැටියට ඉතාම කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. ඊළඟට පාලි පාඨයක්කින් උපුරණයක් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ උපරිපන්නාසකේ දේවදහවග්ගේ පංචන්තය සූත්‍රය. ඉදපන භික්කවේ ඒකච්ඡෝ සමනෝවා බ්‍රාහ්මනෝවා පුබ්බන්තානු දිට්ඨිංච පටිනිස්සග්ග අපරන්තානු දිට්ඨිංච පටිනිස්සග්ග සබ්බසෝ කාම සංයෝජනානං අනාදිට්ඨානං පවිවේකාය පීතියා සමතික්කමෝ නිරාමිසස්ස සුකස්ස සමතික්කම අදුක්කම සුකාය වේදනාය සමතික්කම සන්තෝ හමස්මි නිබ්බුතෝ හමස්මි අනුපාදානෝ හමස්මීති සමනුපස්සති. මහණෙනි, ඇතැම් මහණෙක්කෝ බ්‍රාහ්මණෙක්කෝ පූර්වන්තානු දෘෂ්ටීන් අතීත අනුව වූ දැකීම්ද දුරැලීමෙන් හා අපරන්තානු දෘෂ්ටීන් අනාගත අනුව වූ දැකීම්ද දුරැලීමෙන් සම්පූර්ණයෙන්ම කාම සංයෝජනයන් බැහැර කිරීමෙන් විවේකය ප්‍රීතිය ඉක්මවීමෙන් නිරාමිස සැපය ඉක්මවීමෙන් අදුක්කම සුඛ වේදනාව ඉක්මවීමෙන් මම ශාන්ත වූ බව, මම නිවුණ බව, මම උපාදාන නැති බව,
සම්මර්ෂණය කරයි. එතකොට ඊළඟට පැහැදිලි කරනවා ඇතැම් මහණෙක්ෝ බ්‍රාහ්මණේකෝ පූර්වාන්තානු දෘෂ්ටීන් අතීත අනුව වූ දැකීම්ද දුරලීමෙන් අපරාන්තානු දෘෂ්ටීන් අනාගත අනුව වූ දැකීම්ද දුරලීමෙන් සම්පූර්ණයෙන්ම කාම සංයෝජනය කාමයේ හා එකතු වීම බැහැර කිරීමෙන් විවේකය ප්‍රීතිය ඉක්ම වීමෙන් निरामिष सपे इक्मवीमेन अदुक्कम सुख वेदना इक्मवीमेन मम शांत वू भव मम न्यूनु भव मम उपादान नति भव सम्मर्शनय कराय इतकोट मे विधियट श्रमण महानुन ब्राह्मणेन मुखग्द अतीत पूर्वांतानु दृष्टियेन अतीत अनु देखी ඊළඟට අනාගත අනුවද අතීතය අනාගතය අනුව දැකී දුරු කරලා ඊළඟට කාම සංයෝජනය කාමය හා එකතු වීම බැහැර කිරීමෙන් විවේකයේ ප්‍රීතිය ඉක්ම වීමෙන් නිරාමිස සැපේ ඉක්ම වීමෙන් අදුක්කම සුඛ වේදනා ඉක්ම වීමෙන් මම ශාන්ත වූ බව මේ ස්වභාවයන් ලබාගෙන තියෙන්නේ මම ශාන්ත වූ බව මම නිවුණු බව මම උපාදාන නැති බව සම්මර්ෂණය කරනවා එතකොට මේ ස්වභාවයන් අධ්‍යක්ලලා තියෙන්නේ කවුද මේ ස්වභාවයන් වලට පත් වෙලා තියෙන්නේ මම එතකොට අතීත අනාගත ඒ අනුව දැකීම සම්පූර්ණයෙන්ම දුරු කරලා අතීතය අනාගතය දැකීම සම්පූර්ණයෙන්ම දුරු කරලා ඒ කාම සංයෝජනයන් බැහැර කරලා විවේකයේ ප්‍රීති ඉක්ම වීමෙන් නිරාමිස සැපේ ඉක්ම වීමෙන් අදුක්කම සුඛ වේදනා ඉක්ම වීමෙන් එතකොට මේ ස්වභාවයන් අත්දකිමින් ඒව ඉක්මවලා මම ශාන්ත වූ බවට තමා නිවුණු බවට ඒ උපාදාන නැති බව සම්මර්ෂණය කරමින් නිවීම සාක්ෂාත් කළ බවට තමන් අධ්‍යක්ෂපු දෙයක් බවට ඒ අවධානය මොන් යොමු කරලා තියෙන. එතකොට මේ පංචන්තයේ සූත්‍රයේ පැහැදිලි කිරීමට අනුව මේ ස්වභාවයන් විමුක්තිකාමී අය කොයි තරම්නම් තමන්ගේ අධ්‍යාත්ම ගවේෂණේ නිරත වෙලා ඔවුන් කටයුතු කළාද කියලා මනාව පැහැදිලි කරනවා. එතකොට මේ විදියට භාග්‍යවතුන් වහන්සේ ලෝකේ 15 වන යුගයේ වන විට භාග්‍යවතුන් වහන්සේ නමකගේ ඒ 15වීමේ ඒ 15 වන යුගයේ වන විට විමුක්තිකාමී සමාජයේ ඔවුන් අනුගමනය කරපු ප්‍රතිපදාවන් තුලින් ඔවුන් අත්විඳපු ස්වභාවයන් කොයි තරම්නම් ප්‍රබලද කොයි තරම්නම් මේ භාග්‍යතුන් වහන්සේගේ දහමට උන්වහන්සේගේ නිවීමේ වැඩපිළිවෙල උන්වහන්සේ දේශනා කරන නිවීමේ වැඩපිළිවෙලට අනුගත වීම සඳහා මේ අය කොයිතරම්නම් අධ්‍යාත්මික ගවේෂණයක නිරත වෙලා ඉන්නවද කියලා මේ කාරණා තුලින් පැහැදිලි කරනවා. ඉහත සඳහන් දේශනා පාඨ තුලින් විද්‍යාමාන වනුයේ විමුක්තිකාමී සමාජය තුල බුදුරජාණන් වහන්සේ නමකගේ දහමින් තොරව अति गांभीर शांत सुंदर प्रतिपदा तिबू भवय दोड मे बुद्रजानन वहांसे गे पहदिली किरीमें तोरव बुद्रजानन वहांसे गे मगपिन्वीमें तोरव मे विमुक्तिकामी समाजे अय कोई तरन्नं मे अध्यात्म गवेशनेक निरतविला हिटियाद अपि गिये साथी साकच्चावेदी සිහිපත් කරන්නට යෙදුනා අදටත් අද
මේ විමුක්තිකාමී පිරිස් ඉන්දිය සමාජය තුල සත්‍ය ගවේෂණයේ යෙදෙමින් විවිධ සමාධි සමාපත්තිවල නිරත වෙලා සිටිනවා. එතකොට මේ ලිපියේ ස්වාමින් වහන්සේ විමුක්තිකාමී සමාජයේ අය ඔවුන් අනුගමනය කරන්නට යෙදුණු ප්‍රතිපදාවන් තුලින් ලබාගත්තු සමාධි සමාපatti පිළිබඳව විශේෂයෙන්ම ඔවුන් කොයිතරම්නම් දියුණු මට්ටමකට පත් වෙලා හිටියද කියලා මේ කරුණු වලින් සාමින්වහන්සේ මනාව ඉස්මතු කිරීමක් මේ දෙවන ලිපියේ පැහැදිලි කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ සැබෑම බුද්ධ වචනේ නොදන්නා කෙනෙකුට මේ සියලු ක්‍රමයන් නිවන් මගයයි සිතෙන්නට පුළුවනි. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ සැබෑම බුද්ධ වචනේ නොදන්නා කෙනෙකුට මේ සියලු ක්‍රමයන් නිවන් මගයයි සිතෙන්නට පුළුවනි. එතකොට මේ ප්‍රතිපදාවට එන්නට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සක්කාය නිරෝධ දහමට අනුගත වෙන්නට මේ විමුක්තිකාමී සමාජයේ ස්වභාවය පැහැදිලි කරගන්න එක ස්වාමින් වහන්සේ මේ කරන ඉස්මතු කිරීම තුළින් ඔවුන් ඒ විමුක්තිකාමී සමාජය තුළ කොහොමද ඒ ඊටාම සුවදායි සමාධි සමාපත්තීන් ලබලා ලෝකය තුල බොහොම සුවසේ ඔවුන් විමුක්තියට පත් වුණා කියන මුලාවට පත් වෙලා ඔවුන් ලෝකය තුල සුවසේ කටයුතු කරන්නට යෙදුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සැබෑම බුද්ධ වචනය භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා පැහැදිලි කරන කාරණය භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනවානේ පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මයේ තියෙන නෝනැතියන්ට ප්‍රඥාවන්තයින්ට දුෂ්ප්‍රඥයින්ට නොවේ නුවණ මදායට නොවේ. එතකොට මේ නුවණ ලබා ගන්නට අවශ්‍ය කරන ප්‍රතිපදාව මොකක්ද? එතකොට එදා හිටපු ඒ විමුක්තිකාමී සමාජය තුල ඔවුන් ලබාග තිබු සමාධි සමාපatti එක්ක භාග්‍යවතුන් වහන්සේ නමකගේ පැහැදිලි කිරීම. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ නිව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඒ නිවන් මඟ මොකක්ද කියලා තෝරබේර ගන්න ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වුණ යුගය වන විට ඔවුන් අනුගමනය කරපු ප්‍රතිපදාවන් ගැන මනා විවරණය කිරීමක් තමයි මෙතනදී ස්වාමීන් වහන්සේ සිද්ධ කරලා තියෙන්නේ. එතකොට අර වරදවා ගන්නට පුළුවන් ඒ මූලිකම බුද්ධ වචනය විශේෂයෙන්ම අර උපාදාන පැහැදිලි කරද්දී කාම උපාදානේ, ditthi උපාදානේ, සීලබ්බත උපාදානේ කියන කරුණු තුනම විමුක්තිකාමී සමාජය තුල ප්‍රහාණය කරලා තිබුණා. හැබැයි අත්තවාද උපාදානය කියන එක ඒ අත්තවාද උපාදානය කියන එක ඔවුන් දුරු කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. එතකොට ලෝකීය මට්ටමින් කොයිතරම්නම් ඊටාම සුවදායි විදියට මොවුන් කටයුතු කරලා තියෙනවද කියලා මේ ඒ ලබාගතිපු සුවදායි ප්‍රතිපදාවන් තුලින් ස්වාමීන් වහන්සේ මනාව ඉස්මතු කරලා තියෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ සැබෑම බුද්ධ වචනේ නොදන්නා කෙනෙකුට මේ සියලු ක්‍රමයන් නිවන් මගයයි සිතෙන්නට පුළුවනි. එනමුදු ඒ සියල්ලම ශ්‍රමණවරු නැති ශාසන ප්‍රතිපත්තිම වේ. එපමණක් නොව තථාගතයන් වහන්සේ පෙන්වා දෙන ආනාපාන සතියට අමතර වූ ආනාපාන සතියක්ද ඒ උතුම් විමුක්තිකාමීහු පුරුදු කළහ. එතකොට
මේ විදියට ඉතාම සුවදායි ප්‍රතිපදාවන් අනුගමනය කරමි ඊළඟට ලෝකයේ තමන් ගත කරන ජීවිතවල ස්වභාවය මනාව අත්දකිමින් ලෝකය තුල මානසික වශයෙන් තමන්ට විමුක්තියක් ලබා ගැනීමට නොහැකි බව තේරුම් අරගෙන එතනින් අත් මිදිලා ඔවුන්ගේ මට්ටමින් විශාල දියුණුවක් ඔවුන් ලැබුවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ නමකගේ අවශ්‍යතාවය භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා පැහැදිලි කරන්නට යෙදෙන ඒ උතුම් බුද්ධ වචනයට ලංවෙන්නට ඒ සක්කාය නිරෝධ දහමට පත් වෙන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. අන්‍ය ශ්‍රමණයින් විදියට තමයි ඔවුන් සියලු දෙනාම ලෝකීය මට්ටමින් මේ සමාධි සමාපatti ලැබුවේ. ඊළඟට පැහැදිලි කරනවා ඒ පමණක් නෙමෙයි. තථාගතයන් වහන්සේ පෙන්වා දෙන ආනාපාන සතියට අමතර වූ ආනාපාන සතියක්ද ඒ උතුම් විමුක්තිකාමීහු පුරුදු කළ. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදෙන ආනාපාන සතිය අමතර ඒ විමුක්තිකාමීහු ආනාපාන සති භාවනාව ප්‍රගුණ කළා. ඒ පිළිබඳව මේ සියලු ප්‍රතිපදාවන් තුළින් අධ්‍යාත්මය තුළ සැනසීමක් ලැබෙන අතරම ලෝකයෙන් නිදහස් නොවි ලෝකය තුලම සිටමින් සසර ගමන් කරයි. ඒ බව ලබන සතියේ ලිපියෙන් ඊළඟ සතියේ ඊළඟ තුන්වෙනි ලිපියෙන් ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය පිළිබඳව විග්‍රහයක් කරાવી. එතකොට මේ විමුක්තිකාමී සමාජයේ අය තමන්ගේ අධ්‍යාත්ම ගවේෂණය සඳහා කොයිතරම්නම් මේ ගවේෂණයක නිරත වුණාද කියලා මෙම ලිපි දෙක තුලින් ස්වාමීන් වහන්සේ මනාව ඉස්මතු කරලා තියෙනවා. එතකොට අපිට අදහසක් එන්නට ඕන ඇති කර ගන්නට පුළුවන් කොයිතරම්නම් ශක්තිමත් ස්වභාවයකින් මේ පිරිස් එදා තමන්ගේ ගෘහ ජීවිතයෙන් බැහැර වෙලා ඊළඟට තමන් ගත කරපු ඒ මානසිකව ලැබිය යුතු තැන්වලින් මානසික ලබන සුවයන් වලට එහා ගියපු භෞතික ලෝකය තුළ ලබාගත නොහැකි චින්තනයක් භෞතික ලෝකයෙන් සුවයක් ලබාගත නොහැකි බව තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ විමුක්තිකාමීව ඔවුන් තමන්ගේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් ඔවුන්ගේ මට්ටමට භාග්‍යවතුන් වහන්සේ නමකගේ මග පෙන්වීමකින් තොරව ඔවුන් කටයුතු කළාද කියන කාරණය මේ ලිපි දෙකෙන්ම මනාව ඉස්මතු කරලා පෙන්නනවා. ඒක නිසා මේ දෙවන ලිපියත් අවසානයි මෙතනින්. මේ පිළිබඳව අපි යම් කිසි අදහසක් සාකච්ඡාවක් කරනවා නම් වටිනවා. මේ තව දුරටත් කරුණු කාරණා පිළිබඳව මේ කතා කරපු කාරණා පිළිබඳව පැහැදිලි කරගන්න. ඒ පිළිබඳව යම් කිසි අදහසක් තියෙනවා නම් යම් කිසි තව පැහැදිලි කිරීමක් කරගන්නට අවශ්‍යතාවය තියෙනවා නම් පොඩ්ඩක් පොඩි වෙලාවක් කතා කරන්න කාලය තියෙනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. ආණ්ඩනේ 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 ඔව් ඇහෙනවා සර් කියන්නේ.
අනේ මේ අතීත අනුව ඌ දැකීම් අනාගතය අනුව දැකීම් කියන එක පොඩ්ඩක් අන්නේ පොඩ්ඩක් අපිට පොඩ්ඩක් පැහැදිලි කර දුන්නොටින් ආ හොඳයි සර් මෙතනදී මේ මහණෙනි ඇතැම් මහණෙක්කෝ බ්‍රාහ්මණේකෝ පූර්වාන්තානු දෘෂ්ටීන් අතීත අනු දැකීමද දුරලීමෙන් හා අපරාන්තානු දෘෂ්ටීන් අනාගත අනු වූ දැකීමද දුරලීමෙන් සම්පූර්ණයෙන්ම කාම සංයෝජනයන් බැහැර කිරීමෙන් විවේකය ප්‍රීතිය ඉක්මවීමෙන් නිරාමිස සැපේ ඉක්මවීමෙන් අදුක්කම සුඛ වේදනාව ඉක්මවීමෙන් මම ශාන්ත වූ බව මම නිවුණු බව මම උපාදාන නැති බව සම්මර්ෂණය කරයි. ඉතින් මෙතනදී පැහැදිලි කරන්නේ අතීතයට සිතිවිලි දැන් මේ මනාව හොඳ ඒ මධ්‍යස්ත වූ සිහියකින් ඉන්නකොට මොකද වෙන්නේ මම නිවුණු බව තමයි මේගොල්ලෝ අත්දැක්කේ. තමන් නිවුණු බව අත්දැක්කා. එතකොට තමන් අත්දැකපු ඒ ස්වභාවය මධ්‍යස්තව ඒ එකඟ වූ සිතින් ඉන්නකොට අතීත ස්වභාවයට වුන් යන්නේ නැහැනේ. අතීත ස්වභාවයට යන්නේ නැහැ. ඊට පස්සේ අනාගතයට යන්නෙත් නැහැ සිතවිලි. එකඟ වූ සිතවිලි වලින් යුක්තව මධ්‍යස්ත ස්වභාවයෙන් මොවුන් කටයුතු කරනවා. එතකොට කාමයන් හා එකතු වෙන්නේ නැහැ. කාම සංයෝජනයන් බැහැර කරලා ඊට පස්සේ විවේකය ප්‍රීතිය ඉක්මවල නිරාමිස සැපයක් ඉක්මවීමෙන් අදුක්කම සුඛ වේදනාව ඉක්මවීමෙන් මේගොල්ලෝ මම ශාන්ත ප්‍රණීත භාවයට පත් වුණා කියන අදහස ඇති කරගෙන තමයි කටයුතු කළේ. එතකොට අතීත දැන් සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම අතීතයට අනාගතයට මේ සිතිවිලි ගමන් කරනවානේ. යන්නේ මොකද මම අත්දකින ස්වභාවයෙන් තමයි අතීත අනාගතයට යන්නේ. ඒක නිසා ඒ කාරණා පිළිබඳව ඔවුන් තමන්ට ඒ නිවුණා කියන අදහස ඇති කරගෙන ඒ තුල নিমগ্ন වෙලා හිටියා. ඉතින් මේ කාරණේ පිළිබඳව මේ තවදුරටත් විග්‍රහයක් කරන හැටියට මම අපේ ඥානවීර ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා ප්‍රමාණවත් විග්‍රහයක් මෙතන අර මූලික අදහසක් විදිහට ඉදිරිපත් කරේ. අපේ ඥානවීර ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා නේද? ඔව් අපේ ස්වාමීන් වහන්සේ දැන් ඇත්තරම මටත් එන අදහසකට අනුවයි. දැන් ඉදපණ වික්කවේ ඒකච්චෝ සමනෝව බ්‍රාහ්මනෝව වික්කවේ මහණෙනි ඉද මෙහිදී මේ ඒකච්චෝ සමනෝව බ්‍රාහ්මනෝව එක්තරා ශ්‍රමණේ කරේ බ්‍රාහ්මණේ කරේ පුබ්බන්තා පුබ්බන්තානු දිට්ඨෙන්ච පටිනිස්සග්ග. දැන් අපි සාමාන්‍යයෙන් අපිට අපි සයින්හන්ස අහන ලැබෙනවානේ ගොඩාක් මේ දේශන තුරදී මේ අතීතයට යන්නෙත් නැතුව වර්තමාන සමායන අනාගතයට යන්නෙත් නැතුව මේ වර්තමානයේ මේ ඉඳීමක් පිළිබඳව කියන්නේ දැන් ගොඩක් දුරට කියා අහන ලැබෙනවා. දැන් මේ මොකද යල් පැන ගියපු කල්ලි ඉකුත් වෙච්ච කියන්නේ අතීතයකට අතීතය තුළ තමයි කෙනෙක් ජීවත් වෙන්නේ. ඒකේට කියන්නේ මැරිච්ච මියදිච්ච අතීතයක තමයි ජීවත් වෙන්නේ. නමුත් මිනිස්සු පරණ දේවල් මතක් කර තමයි දැනට ඒක නඩත්තු කරමින් තමයි ජීවත් වෙන්නේ. තාම නොඉපදිච්ච ඉපදිච්ච නැති අනාගතය පිළිබඳව මේ සිහින මවමින් සිහින දකිමින් තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ඕකේන අපි හිතනවා නම් හිතන්නේ අතීතයට ගිහිල්ලා අතීතය අනුව හෝ
අනාගතයේ අනාගතය ගැන සිහිනමවමින් හෝ ඔන්න ඔය මේ ඔය දෙකේ තමයි අපි දැන් ජීවත් වෙන්නේ. දැන් ලෝකීය මට්ටමින් ගත්තත් අපි ඒ වගේ තැනක කියන්නේ අතීතයට ගියපු කල්පනා කියන්නේ කල්පනා ටිකක් සහ අනාගතය ගැන සිහින ටිකක් ගැන ඒ හිතමින් ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ හොඳම වැඩේ තමයි අතීතයට යන්නෙත් නැතුව අනාගතයට යන්නෙත් නැතුව අර ප්‍රසෙන්ට් මොමන්ට් වර්තමානයේ ජීවත් වීම හොඳයි කියන අදහසකට එනවා. ඉතින් ඇත්තටම ඒ තුළ යම්කිසි සහනශීලී බවක් යම්කිසි නියුණු බවක් සහ අර මේ කරදර නැතිව ජීවත් වෙන පුළුවන් ඒ එහෙම ස්වභාවයක් පිළිබඳව අපිට කියන්නේ නොතනේ ඇතම් දේශනා තුළදී අහන්න ලැබෙනවා. නමුත් දැන් ඊටත් එහා ගිහිල්ලා දැන් ඒ වගේ දේවල් තමයි අපිට කියන්නේ නූතනයේ වෙද්දී වර්තමානයේ වෙද්දී ධර්ම දේශනා හැටියට අහන ලැබෙන්නේ. නමුත් අපේ සංඥාසෙ මේ ලිපියත් එක්ක සිහිපත් කරන ආකාරයත් එක්ක අපිට බැලුවට පස්සේ තේරෙනවා මේ විමුක්තිගාමී සමාජයේදී පුබ්බන්තානු දිට්ඨිංච ඒ මේ වර්ත බුදුබණේ කියලා ඇහෙන වර්ත දැන් නෙවෙයි යාලා හැබෑවටම කියන්නේ ජීවිත ප්‍රත්‍යක්ෂයේ තුලම පුබ්බන්තානු දිට්ඨිංච පටිනිස්සග්ගා පූර්වාන්තයේ අනුව යන්නේ ඒ දෘෂ්ටිය පටිනිස්සග්ගෙන අතහැරලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ අතීතයේ අනුව දෙකීම අපරන්තානු දිට්ඨිංච පටිනිස්සග්ගා ඒ අර මේ අනාගතයේ අනුව දකින දේ අර කිව්ව දැන් සමහර වෙලාවට කරන සමහරලට ඇහෙන පින්වතුනි අනාගතේ තාම ඉපදිච්ච නැති එකක් ඒක හීනයක් විතරයි ඒක ඒ කරා යන්න එපා ඊට වඩා හොඳයි වර්තමානයේ තුර ජීවත් වෙන එක ආදි වශයෙන් අහන ලැබෙනවා. අන්න ඒ වචනෙන් අපිට අද අපිට කනට ඇහෙන ලැබෙන එක අතීතයේදී ඔවුන් හැබෑවටම මේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම කියන්නේ අපරාන් කියන්නේ අනාගතය අනුව යෑම දුරු කර. එහෙනම් දැන් තියෙන්නේ කියන්නේ වර්තමානයේනේ. සබ්බසෝ කාම සංයෝජනානං කියන්නේ සීලුම සබ්බසෝ සීලුම ආකාරේ සම්පූර්ණේම කාම සංයෝජනානං කාම බැඳීම්. දැන් අපි කියනවානේ සමහර වෙලාවට ඔය මොනවා හරි එක ඇලීමකින් හිටියොත් තමයි ඇදිච්ච දෙයත් එක තමයි ගැටෙන්නේ. මේ ගැටෙනවා නම් ගැටෙන්නේ මේ කාම සංයෝජන. ඉතින් ඒ විදිහට දැන් ඒ අය මේ අර කාම බැඳීම් සියලුම කාම බැඳීම් අතීත වේවා අතීතය අනුව ගිහිල්ල වේවා අනාගතය අනුව ගිහිල්ල වේවා සියලුම වර්තමානික වශයෙන් වේවා සියලු කාම සංයෝජනානම් අනදිත්තානම් අදිෂ්ඨානයකට එන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේත් අර දේශනා කරන නාදිත්තාති අත්තාමේති කියලා එතන අර පච්චානගත සූත්‍රයේදී හැබැයි මෙතනදිත් මේ අර චුලසීනාද සූත්‍රයේදී අත්තාමේති චුලසී අත්තානුදිත්‍ය ගැන කතා කරේ නැහනේ මේ ඒ අනේ ශාස්ත්‍රවරුන්. හැබැයි මේ අය අදිෂ්ඨාන නොකර ඉඳීම කියන කාරණේ මේ සිද්ධ වුණා. අනදිත්තාන අදිෂ්ඨාන කරේ නැහැ. හැබැයි වෙනස තියෙන්නේ ඔවුනුත් අදිෂ්ඨාන නොකර අපේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නාදිත්තාති කියනවා. හැබැයි අත්තා මේති තමා කියන කාරණයත් එක්ක තමයි අදිෂ්ඨාන නොවීමක් ගැන කතා කරන්නේ. පවිවේකාය පීතිය පවිවේකාය පීතිය කියන්නේ විවේකය තිබුණා. ඊට පස්සේ පීතිය ප්‍රීතිය තිබුණා. ඊට පස්සේ පවිවේකාය පීතිය සමතික්කම ඒ කියන්නේ ප්‍රීතිය ඉක්මවලා නිරාමිස සැපයත් ඉක්මවලා සමතික්කම සං අතික්කම මනාව අතික්‍රමණය කරලා නිරාමිසස සුකස්ස මේ සමතික්කම අන නිරාමිස වෙච්ච ආමිසෙන් තොර වෙච්ච සුකස්ස සැපේද සමතික්කම අතික්‍රමණය කරලා බැහැර කරලා කියන්නේ ඈත් කරලා අදුක්කම සුඛාය වේදනාය සමතික්කම අර බලන්න. එතකොට මේ අදුක්ක මසක නොදුක් නොසුව විඳීම සමතික්කම එයද අතික්‍රමණය කරලා මොකද්ද කරේ
वचन टीका धर्मता मट्टम කොහොමද කියලා බලන්න දැන් ඒ එතකොට අතීතේ දැන් මේ සමතික්කම සන්තෝ ගමස්මි අහං සන්තෝ අස්මි මම ශාන්ත වෙමි ඊනඟට නිබ්බුතෝ ගමස්මි නිබ්බුතෝ කියන්නේ අහං නිබ්බුතෝ අස්මි මම නිවුනේ වෙමි අනුපාදානෝ ගමස්මිටි සමනුපස්සති අනුපාදන උපාද අහං න උපාදා අස්මීති ඒ කියන්නේ මම ඇද ගැනීම වලින් තොරයි තොර වෙමි කියන මම උපාදාන නැති බව සම්මර්ෂණය කරයි. ඊට සඳහන් දේශනා පාඩ තුලින් විද්‍යමාන වෙන්නේ විමුක්තිකාමී සමාජය තුළ බුදුරජාණන් වහන්සේ නමකගේ දහමෙන් තොරව අතිගම්බීර වූ ශාන්ත සුන්දර ප්‍රතිපදා අතිගම්බි ආරේ සාමිනාසෙත් මතක් කරනව නෙමෙයි අතිගම්බීරයි ශාන්ත සුන්දර ප්‍රතිපදාවක් කියලා බලන්න. එතකොට විමුක්ති කාමෙන් අපි හිතන මට්ටමක්ද කියන එක ගම්ම පැහැදිලි වෙනු. අර අපව බැනුවතින් බික්කවේ මහණෙනි ඉද මෙහිලා ඒකච්චෝ සමනෝවා බ්‍රාහ්මනෝවා ඒ කාලේ හිටපු ශ්‍රමණ බ්‍රාහ්මණයන්. එතකොට අපිට පැහැදිලි වෙනවා මේ අපි හිතන් ඉන්න මේ ශ්‍රමණයෝ නැත්නම් බ්‍රාහ්මණයෝ මේ බමුණෝ දැන් අපි වුණත් වර්තමානයේදී ඔය බමුණු මත වගේ වචන හරිම මේ ලඟු කරලා කියන්නේ ඒ වචන අවභාවිතයට ලක් කරගෙලා කියන ඔය බමුණු මත. නමුත් මේ බලන්න මේ කාලේ හිටපු ශ්‍රමණයන් වහන්සේලා සහ ඒ උතුම් බ්‍රාහ්මණවරු හිටියා අතීතය අනුව යන්නේ නැතුව ඊට පස්සේ අනාගතය අනුව යන්නේ නැතුව සියලුම කාම බැඳීම් කාම කියන්නේ කැමැත්ත කාම සංයෝජනන සියලු කියන්නේ සියලුම කාම බැඳීම් අදිෂ්ඨානයෙන් තොරව විවේකයේ ප්‍රීතිය කියන දේවල් සමතික්‍රමණය කරලා නේද. ඊට පස්සේ නිරාමිස සුඛස සමතික්‍රම අනිරාමිස වූ සැපය සමතික්‍රමණය කරලා අතික්‍රමණය කරලා කියන්නේ ඉක්මවා නිකම්ම නෙවෙයි මනාව ඉක්මවලා අදුක්කම සුඛාය වේදනාය නොදුක්ම සුව වේදනාව සමතික්‍රම අතික්‍රමණය කරලා එයාල ඇවිල්ලා හිටියා සන්තෝ අහමස්මි සන්තෝ හමස්මි කියන එක අහං සන්තෝ අස්මි මම ශාන්ත වෙමි නිබ්බුතෝ හමස්මි අහං නිබ්බුතෝ අස්මි මම නිවුනේ වෙමි අනුපාදානෝ හමස්මි අහං න උපාදානෝ අස්මීති මම උපාදාන රහිත වෙමි කියන සමනුපස්සති සමනුපරිශණය කරලා තියෙන සම්මර්ෂණය කරලා තියෙනවා. ඉතින් එහෙනම් එතෙන්දී අපි අර මම හිතන්නේ අපේ මුදලිගේ මහත්මයා අහන සමයෙන් අපේ අපේ සර් අහන ඒ දුන ප්‍රශ්නයත් එක්ක පැහැදිලි වෙන කාරණය තමයි අපි හිතන් ඉන්න සම්බුද්ධ ශාසනය කියන කාරණේ අපි වටහාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි තහවුරු කරගෙන ඉන්න කාරණය අතීතයේදී වර්තමාන බෞද්ධයයි සම්මත කරගන්නා වූ සමාජ සම්මත කරගත්තා කියනටත් වඩා මෙන්න මෙහෙම එකක් වෙන්නේ නැති කියලා හිතාන ඉන්න මේ ශාසනයට වඩා ඉතාම මේ ගෞගාන ගව සිය දහස් දුර ඈත එපිට ගියපු අපිට හිතල ප්‍රමාණවත් කරන්න බැරි මට්ටමකට එදා භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච ඒ උත්තර ભારતીય සමාජය තුළ විමුක්තිකාමීත්වයේ තුළ ඒ අය ඒ වෙනුවෙන් ඒ වගේ පරාසයන් ඔවුන් අත්දැකලා තිබුණා. ඒ ශාන්ත බවට ඊට පස්සේ නිවුණු බවට උපාදාන රහිත බවට පත් වුණා කියන කාරණාවන් මේ දැන් පහත ඡේදෙන් අපිට පැහැදිලි ඉහත සඳහා දේශනා පාඩ තුළින් විද්‍යමාන වෙන්නේ විමුක්තිකාමී සමාජය තුළ බුදුරජාණන් වහන්සේ නමකගේ දහමකින් තොරව අතිගාම්භීර වූ ඒක ගාම්භීරයි ශාන්ත සුන්දර ප්‍රතිපදා තිබුණ කියන කාරණේ තමයි අතර එකින් මේ පැහැදිලි කරන්නේ. හදයි මම හිතනවා අදහස එන්න ඇති කියලා. තිරුවන් සරණයි බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස. තවත් මොනවා හරි කතා කරන්න තියෙනවා නම් අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් කතා කරන්න පුළුවන් පොඩි වෙලාවක් තියෙනවා.
හොඳයි එහෙමනම් අද දවසේ අපි මේ දෙවන ලිපිය මෙතනින් හමාර කරනවා ඊළඟ සතියේ අපි ලිපිය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපි විශේෂයෙන්ම මේ මොහොතේ අපි ගුරුදේවති ගෞරවණීය අලව්‍ය අනුමෝදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මොහොතේ බොහෝම ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා අපේ ජීවිතයට අපිට මේ උතුම් දහමක් පෙන්වා දෙමින් මඟ පෙන්වීම සිද්ධ කරන උන්වහන්සේට අපේ මේ සිදු කරන්නා වූ පුණ්‍ය මහිමයන් තුලින් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා ඒ වගේම මේ කටයුතු සඳහා සහයෝගය දායකත්වයේ දක්වන විශේෂයෙන්ම අපේ ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන අපේ පූජනීය කැටියපේ ප්‍රේමරත්න ලොකු ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේට නාම කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන අපේ තනමල් විල ඥානමිල ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බොහොම කෘතවේ වචනයකින් හරියට උපකාර කරන දෙකබලා සතුටු වන මේ උතුම් දහම් කාරණා එක එකතු වෙලා ධර්මයේ තුලින් ජීවිත සූපත් කර ගන්නා වූ ඔබ හැම දිනකටමත් මේ සෑම පුණ්‍ය ශක්තියක්ම ආශිර්වාදයක් වේවා උතුම් දහමින් සැනසීම ලබන්නට හැම දිනකටම මේ පුණ්‍ය ශක්තියක්ම හේතු වාසනා වේවා අපිටත් උපකාරයක් මෙවැනි කරුණු කාරණා සාකච්ඡා කරද්දී අපිට අපේ සංවර්ධනය ඇති කර ගන්නට ඒ වගේම මේ දහම් කාරණා ගවේෂණය කරන්න අපි නැවත නැවත මේ දහම් කාරණා ඉගෙනගෙන ශ්‍රවණය කරලා යම් කිසි අපේ ශක්ති ප්‍රමණින් අපි ඉදිරිපත් කරනවා පුළුවන් හැටියට අපිට අපේ ඒ තුලින් අපේ පැත්තෙන් අපිට ලොකු ශක්තියක් නිරන්තරයෙන් මේ දහම් කාරණා ගවේෂණය කරන්න ලැබීම ඉතින් විශේෂයෙන්ම අද දවසේ මේ සෑම කටයුත්තක් සඳහාම සහයෝගය දායකත්වයේ දක්වන හැම දිනකටම තුමුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් උතුම් ධර්මයෙන් සැනසීම ලබන්නට හැම දිනකටම මේ සෑම පුණ්‍ය ශක්තියක්ම ආශිර්වාදයක්ම වේවා කියලා මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා මේ කටයුතු හමාර කිරීම සඳහා අපේ ගෞරවනීය තනවල්ලිල ඥානමිල ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා හැම දිනකටම තෙරුවන් සරණයි හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණයි විශේෂයෙන්ම අද දවසේදීත් අපි සංකාය දිට්ඨිය දුරු කිරීම ලිපිමාලාවේ දෙවෙනි ලිපිය කියවා හමාර කරන්නට යෙදුණා ඉතින් මේ තුලින් අපි මං හිතන්නේ ලෝකේ කෝටි 700ක් හෝ ඊට අධිකතර ප්‍රමාණයක් ජීවත් වනවන්නට පුළුවන් ඒ අතරින් බෞද්ධ කියන සම්මතයත් එක්ක ජීවත් වෙන ජන සංඛ්‍යාව ඊටත් වඩා බොහොම අල්ප මාත්‍රික ප්‍රමාණයක් එහෙදිත් පිරිසිදු තේරවාදී දහම මූලික බුද්ධ වචනයට යොමු වූ පිරිස ඉතාමත් සීමා සහගතයි එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කර ශ්‍රීමුඛ දේශනාවටම අවධානය යොමු කරලා එය හදාරන්නට අහන්නට ඊට අනුව ජීවිතය සකසා ගන්නට ඒ ප්‍රතිපදාවට අනුරූපව ගුණධම් වැඩි දියුණු කර ගන්නට යොමු වෙන ප්‍රමාණය සංඛ්‍යාත්මකව බොහොම අල්පතර ප්‍රමාණයක්. ඉතින් ඉතින්දී වර්තමානයේදී මේ බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ දේශිත සක්කාය නිරෝධය පිටිබඳව ඒ මූලයම හොයාගෙන ගිහිල්ලා ඒ වෙනුවෙන් අපරිමාණ වචනයට ප්‍රමාණ කළ නොහැකා වූ වචනාතික්‍රාන්ත වූ වචනේ ඉක්මවා කියපු අනවිභවනීය මෙහෙවරක් සිද්ධ කරන අපේ ස්වාමීන් වහන්සේ කොයිතරම් ප්‍රයාසයක් කොයිතරම් උත්සාහයක් දරලා තියෙනවද අපිට මේ නිර්මල දහම
අවශ්‍ය විදියට පිරිපහදු කරලා පෙරලා අවශ්‍ය කාරණා ටික මේ අපිට ලබා දෙන්න. ඉතින් එතෙන්දී සාමිනවහන්සේගේ මේ හදවතේ තියෙන තෙතමනයත් එක්ක අපි වෙනින් කුණි තිලින කරන දහම් කාරණා වෙනුවෙන් සාමිනවහන්සේගේ උත්තම ගුණ නාමයට ගෞරවය වේවා. ඒ වගේම විශේෂයෙන්ම සාමිනවහන්සේට මේ කටයුතු සිද්ධ කරගෙන යන්න මෙහෙවර සිද්ධ කරන බොහෝ දෙනෙක් ඉන්නවා. වචන වලින් සිහිපත් කරන්නට බැරි තරම් පුදුමාකාර දායකත්වයක් දරන ඒ හැම දිනාගේම ශක්තිය ඒ දක්වන දායකත්වය වචනයට ගිනිය නොහැකි. ඉතින් ඒ හැම දිනාටම අපි බොහොම මෙත් සිතින් මේ පුණ්‍යානුමෝදනාවන් ඉන්නා තැනක සිට මේ පුණ්‍යානුමෝදනාවන් සතුටු සිතින් සමාදන් වනවා. නිරනුමානයි ඒකාන්තයි. ඉතින් ඒ හැමෝම දිනාටත් ඒ වගේම අද දවසේදී මේ කටයුත්ත වෙනුවෙන් අපිට මේ මාතෘකා පිළිබඳව තේමාවක් ආවේ අපේ ඥානানন্দ සාමින් වහන්සේ නිසා වෙන්මයි. උන්වහන්සේ මේ කටයුතු මේ සඳහා මැදිහත් වෙන මේ කටයුත්තට පාර්ශ්වීය වශයෙන් සම්පත් දායකත්වයක් හැටියට අපිට මේ දක්වන දායකත්වය සුළුපටු කාරණයක් නෙවෙයි. ඉතින් අපිට මේ දහම් කාරණු බුද්ධ වචන නැවත නැවත මෙනෙහි කරමින් ඒ කටයුතු සිද්ධ කරන්නට අවස්ථාව ඉඩකඩ සැලසෙනවා. ඉතින් ඒ නිසා මේ වෙනුවෙන් කැප වුණ ඉතින් විශේෂයෙන්ම අපිට මේ කටයුතු මෙහිම කරමු කියලා යෝජනා කරේ අචල වෙන අපේ මහත්මයා එතුමා සිහිපත් කරන්නට ඕන. විශේෂයෙන්ම අද දවසේදීත් අපි වැඩේ ඉන්න මේ ආරණ්‍ය සේනාසනය ආරම්භ කරලා වසරක වගේ කාලයක් වෙනවා. ඉතින් මේ දක්වා අපට උපස්ථාන කරන රැක බලා ගන්න ඒ වගේම ආශිර්වාද කරන හැමෝම දෙනාට මෙත් සිතින් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ ආරණ්‍ය මේ සියලුම සාමින් වහන්සේලාටත් සියලු මෙහෙණින් වහන්සේලාටත් පින්වත් දායක පින්වත් ඔබ සියලු දෙනාටම මේ සියලු පුණ්‍ය ශක්තියින් එකලෙසම උතුම් වූ ධර්ම අවබෝධයේ පිණිසම හේතු උපනිශ්‍රේ වේවා කියලා මෙත් සිතින් අද දවසේදී මේ කටයුත්ත හමාර කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආන්ද්‍රණේ ගෞරවනීය ආන්ද්‍රන් වහන්සේ හාමුදුරන් වහන්සේ මේ බෝවහන්සේලා ඇතුළු ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේටත් මේ කරනු ලබන ධර්මදායාදය හේතු කොටගෙන ඇත්තටම බොහොම වටිනා ධර්මදායාදයක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමෘතමා නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඊළඟටත් අපි මේ ඉදිරියට මේ හා සහ සම්බන්ධ වන්නේ දැන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදට මේ කටයුතු හමාර වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.